मनाया सर, एक ठीक है कहना ना सर, भाई, बिल्कुल जन्मदिन हाथा लिए बेदीम हाथर हाँ ने ओ इरवा से ठीक है अडुकिरीम अट ओ बेदीम हाय बेदीम हाय ऐसा कोड़े अबे ना हम आटाई तो समान हाय कीरीम गहला गांडे नेतांग इन्नी ने समान कीरीम गहला म गांडे नेतांग इन्नी ने विकारे अन्य एक नवा कोहम दिखला किया ना कुछ कीरीम विसी आयो नवा हाथली है बेदीम हातर समान आई कीला उत्तरें आडू करांडा आटा हाँ हरी 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 ऐतां को है दें कैलकुलेटर टीचर मोले आकने आपे हाँ अम्मू ये हम बे नहीं අපේ හාමුදුරුවන්ට කියන්න මටත් මේවා ලියාගත්තට මෙලෝ මගුලක් තේරුන්නේ නැහැ දැන් තමයි තේරෙන්නේ බලන්නකො මොටිවේෂන් එක තවත් එකක් හදමු සර් කියනවා හදමු මේකෙන් ප්‍රශ්නයක් එනවා ටීචර් මේක අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා ඔව් තව එකක් හදමු දැන් අනිවාර්යෙන්. බලන්න මම පුතාට බඩු ගිනිද කීයද අන්න හරි සර් 21.4999ක් එනවා. ඒක 21යි තමයි පා විදියට ගන්න අවදාවත් කැල්කියුලේටරේ එකම කාර්ය දැන් වැඩි කිරීම අඩු කිරීම බෙදීම එකට යන්න බෑ හාමුදුරනේ සමාන කවුද කිරීම සර්, කවුද ගහන්න සර් මේ වදන්නේ? ඕවා කරලම තමයි සර් ඒක මේ අපේ කොහොමද හාමුදුරනේ හයෙන් එකයි මේ අර තුන වැඩි කරන්නේ 29.5 දාන හය බෙදීම එක තුන වැඩි ඔව් කරලා ගන්න කොහොමද එක බෙදීම ඇයි හය එක හාමුදුරනේ බෙදීම හය හය බෙදීම වරහන් හය ඇතුලේ ඉස්තරලා කරන්න ඕන එක හයෙන් බෙදන්නකෝ එක හයෙන් බෙදලා තුනෙන් වැඩි කරා එක බෙදීම හය සමානයි එන උත්තරේ සමාන ගහලා වැඩි කිරීම තුන එක බෙදීම හය කැරල එක ගහපුවාම 0.1 තමයි 1යි 1යි 5යි 6යි 6යි 0.5 නේද සර්? කොහොමද එහෙම වෙනවනේ ඒක තුනෙන් වැඩි එතකොට කරන්න 0.1 සර් එතකොට 0.5යි 6යි 6 වෙනවනේ 0.1 1යි 1යි ගානක් වෙනවනේ ඒක වැඩි කිරීම 3 කීයද 0.5යි 4යි 9යි 9යි ගානක් ඇවිල්ලා 5යි හරිද එක එක බෙදීම 6 වැඩි කිරීම 4යි 8යි 3නේ බෑ එහෙම ගහන්න බෑ එක බෙදීම 6 සමානයි කියලා ගහලා ඒ එන ඉලක්කමට වැඩි කිරීම 3 කියලා ගහන්න එහෙම ගහන්න ඕනේ එක බෙදීම 6 සමානයි කීයද ඊට පස්සේ වැඩි කරන්න එක 3 එහෙම ගන්න ඕන ඔව් නේද බණී ඈ ඔව් එහෙමයි බණී නමේ දස් ගානක් තියෙන 29 29 ගානක් නම් කීයටවත් වෙන්න බෑ 29 අටක් කියන්නේ සර් පියා එක බෙදීම 6 ගහපුවාම 0.1 6 ඒක වැඩි කරා 3ෙන් ඒ ආපු ඒක උත්තරේ 29.5ට එකතු කරා එක බෙදීම 6 කීය දෙන්නේ 0.1 6යි 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 7 මේක වැඩි කරන්න 3ෙන් එතකොට එනවා 0.5 29.5ට 0.5ක් එකතු කරපුවම 30යි ඉහත ගන්න පුළුවන් නේ 30 තමයි අපි එන්නේ ආම්ද්‍රෝ මේ ඩිස්ප්ලේ සර් මේක සර් මේ අපි අර ගත්තේ මේ F1 එක වැඩි නම් 29.998 අටක් එනවා ඇකියුරසි වැඩි කැල්කියුලේටර් එකකින් හැදුවොත් 29.998 කියන්නේ 30කට ගන්න එක ඒක වටේ සර් මේක මේ ජනක සර් F1 එක කියන්නේ මොකද සර් F1 එක කියලා කියන්නේ සමුචිත සංඛ්‍යාව පහළ සැබෑ සීමාව ඒ කියන්නේ සමුචිත සංඛ්‍යාව පහළ සැබෑ සීමාව කියලා සමුචිත සංඛ්‍යාව පහළ සැබෑ සීමාව නෙමෙයි නෙවෙයි සංඛ්‍යාවේ පහළ සැබෑ සීමාව කවුද සමුචිත සංඛ්‍යාවේ පහළ සැබෑ සීමාවක් ගැන කතා කරේ අපි හැමදෙරෝනේ සංඛ්‍යාතේ නේ සර් F1 කියලා කියන්නේ 30ක් වෙනවා පළවෙනි චතුර්ථකය F1 හෝ F3 කියලා කියන්නේ F1 කිව්වොත් පළවෙනි චතුර්ථකය F3 කිව්වොත් තුන්වෙනි චතුර්ථකය ඒක හයත් පන්ති පාන්තරයට පහළ පන්ති ප්‍රාන්තරේ
සමුචිත සංඛ්‍යාතය. ටීචර් වගුව ටිකක් දාන්නකෝ. අනේ ටීචර් කවුරු හරි වගුව දාන්න ස්වාමීන් වහන්සේලාට මදි එක තේරුණා. ඔන්න අපේ හාමුදුරුවෝ වගුව තියනවා. ටීචර් කවුරු හරි මේකේ 21 23 රවුම් කරලා දෙන්න මට. යටින් ඉරක් හරි ගහලා දෙන්න. ආ හරි ඒ ඇති. හරි. ඔන්න අපේ හාමුදුරුවනේ දැන් ඔන්න අගයන් දෙක ඔන්න ගන්න ඕන මෙන්න මේ දෙක අතර. Q1 කියලා කියන්නේ 21යි 23යි. Q3 කියලා කියන්නේ 30යි 32යි. එතකොට මේ මුකුත් බලන්න එපා ගානේ සමීකරණේ විතරක් බලන්න. L1 කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ අපි රවුම් කරලා තියෙන 21යි 23 21ට දශම 5ක් අඩු කරලා එන වැලියු එක. 21ට දශම 5ක් අඩු කරපුවම 20.5 කියලා ඕම් L1 එක ගන්නවා. එහෙනම් උඩේ කේ L1 එක මට මේ L3 එක මට කියන්න අපේ හැමදෙම 29.5. 15 සැබෑ සීමාව 29.5. ආ රයිට්. ඔන්න ඒක තමයි සර් මේක ඒක හරි. එතකොට සර් මේ F1 එක ආවේ කොහමද? F1 එක හරි හරි ඒක මේ මම යනවා පිළිවෙලට. අපේ හැමදෙම ඔහම අහගෙන ඉන්න. අනේ තරහ වෙන්න එපා එහෙම කිව්වට ඈ. නෑ නෑ එක මොනද මොනද හරි සර්. N බෙදීම චතුස්තක හොයන්නේ N බෙදීම හතරනේ. ඒ කියන්නේ N කියන්නේ පද ගන්න අපි අර වගුවේ හදාගෙන යනකොට මේ උඩටම ඇවිල්ලා තියෙනනේ 40 තේ අපේ හාමුදුරුවනේ 40 බෙදන්න 4. ඒක වැඩි කරන්න එකෙන්. එකෙන් වැඩි කරන එක තේරුමක් නැහනේ. L1 වලට එතකොට 40 බෙදීම 4. පොඩ්ඩ ඉවසලා ඉන්න. අපි ආදේශ කරනවා කොතෙන්ටද? ඒක අපි ආදේශ කරනවා N බෙදීම 4 කියන එකට අපි ඒක ආදේශ කරනවා. N කියන්නේ 40 බෙදීම 4 තමයි අරක එන්නේ. ඒකෙන් අඩු කරනවා කැපිටල් F1 කියන එක. කැපිටල් F1 කියලා කියන්නේ අපේ හාමුදුරුවනේ එතන අපි ගන්නෙ දැන් F1 හරි F3 හරි ගණන් දෙකේ F1 F3 කියලා ගන්නෙ. ඒ කියන්නේ F1 කියලා ගත්තොත් මේ පළවෙනි චතුර්ථකයට අයත් පන්ති පාන්තරයේ තියෙනවනේ 21 23 කියලා. ඊට පහළ පන්ති පාන්තරය ගන්නවා. 18යි 20යි කියන එක. ඒකට අදාළ සමුචිත සංඛ්‍යාතය. ඔව්. 14නේ. ඔව්. ඒක තමයි මේ අපි අර F3 එක ගන්නකොට 88. සර් ටීචර් මේක රවුම් කරලා වැරදි නේද? 8 ගන්න වෙන්නේ අපට ඒකට. F1 එකට 8. F3 එකට සර් අපට ගන්න වෙන්නේ 7 එහෙමනම්. F3 එකට ගන්න කීයද? F3 එකට අපි ගත්තේ 6නේ සර්. 6 තමයි ගන්නවා. ගන්න ඕනේ 7නේ සර්. අපේ හරියටම හොඳට බලන්න කැපිටල් F අකුරුයි සිම්පල් F අකුරුයි තියෙන්නේ. සිම්පල් F අකුරෙන් කියන්නේ ෆ්‍රීකවන්සි සංඛ්‍යාතය. සිම්පල් F අකුර මේකේ මොකද්ද? දැන් සිම්පල් x අකුර කියන්නේ 21යි වෙන්නන්න 21යි 23යි අදාළ ෆ්‍රීකවන්සි එක සංඛ්‍යාතය කීයද වගුවෙන් බලන්න ටක් ගලව පේනවා මට ඔව් 21යි 23යි අදාළ සංඛ්‍යාතය වෙන්නේ 6 6 එතකොට එහෙනම් මට උඩේකට කියන්න අපේ හාමුදුරු උඩේකේ L1 කීයද මේ L1 නේ L3 එක L3 කීයද අයත් පන්තිපාන්තරයට මේ පහළ සීමා විතර සංඛ්‍යාතේ සමුචිත සංඛ්‍යාතය ඉතින් 5 දෙන්නේ 29. 29.5නේ. ඔව් ආ 29. 29.5ක් කොහෙද එන්නේ? ඔය 29. 29 29 29. වගුව බලන්න. 29යි. ආයෙම කතා නැහැ. ඊට පස්සේ සිම්පල් F1 වලින් බෙදන්න කියනවා. ඒ කියන්නේ මොකක්ද ඒකේ? සිම්පල් F වලින් හැමතිස්සෙම කියන්නේ ඒකේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය කියන්නේ කීයද? අදාළ සංඛ්‍යාතය කීයද 31යි 30යි 32යි අතර
ඒ පන්ති පාන්තරේ හයයි. මේක ඊට පස්සේ හැම එකම වැඩි කරන්න කියලා කියනවා. මේ ප්‍රාන්ති ප්‍රාන්තර පළල 12ට එකක් දාන්න, 12ට ඇඟිල්ලක් නමා ගන්න, 13ට ඇඟිල්ලක් නමා ගන්න, 14ට ඇඟිල්ලක් නමා ගන්න. ප්‍රාන්ති ප්‍රාන්තරේ පළල කීයද? 3යි. 3යි. එහෙම නැත්නම් 14ෙන් 12ක් අඩු කරලා එකක් එකතු කරන්න. 3යි. ඉතින් ඒකෙන් වැඩි කරන්න. ඊට පස්සේ තියෙන ගාන සුළු කිරීම. හරියන්නේ නැහැ. තව ගණක් හදමු. තව ගණක් හදමු. නෑ එහෙම දෙයක් නැහැ. දෙරේ ගන්න ඕන. අපි බලමු කොහොමරි වටේ වට පහද ගමු. රයිට් රයිට් රයිට්. පරණ ගාන දෙන්න. පන්ති ප්‍රාන්තර ටික තීචලා 20 24 70 74 එනකන් ගොඩ නගන්න උඩට 11ක් ගොඩ නගන්න. පන්ති ප්‍රාන්තර 11ක් ගොඩ නගන්න 20යි 24 ප්‍රමාණය දැන් පරාසය ඈ ඉහළම ප්‍රමාණය 70යි 74. පන්ති පාන්තර 11ක් එනවා. සර් ගානක් දුන්නද? ඒ ලියනකොට රටාවක් තියෙනවානේ පළල බලන්නකෝ. මේක රටාවක් තියෙනවා. 20යි 24 අතර කීයද පළල? 24ෙන් 20 අඩු කරලා එකක් එකතු කරන්න ඕනේ. 5යි. 5 උඩට යනවා. 5 ගාණි උඩට දාගෙන යන්නකෝ. දකුණු වම් පැත්තේ තීරුව වම් පැත්තේ තීරුව 5 ගාණි කෙලීම උඩට දාගෙන යන්නකෝ. 5 30 35 40 45 50 55 උඩට යන්න 70 දක්වා. උඩ මේක කීයද? දකුණු පැත්තේ උඩ මේක 74. පහ ගානේ අඩු කරගෙන දාගෙන ඉන්න 24ට එනවා. ඕක තමයි රටාව. ඕක තමයි හොර ක්‍රමයක් කියලා දෙන්න තියෙන එකම දේ. මන් දන්න. ඒක ආයි කියන්නේ 74 5 69 5 64 5 59 5 5 5 5 අඩු කරගෙන දාන්න 24 හැප්පෙනකම් ගන්න. ඔච්චරයි මට කියන්න තියෙන හොර ක්‍රමය. සර් පහේ ගාන 20 25 යන්නේ දකුණු පැත්තේ වම් පැත්තේ. වම් පැත්තේ අපේ හැමදෙරුනේ 20 ඉඳලා 5 5 5 5 උඩට දාන්න. මේ දකුණු පැත්තේ 5 5 5 5 අඩු කරගෙන එන්න. මේ පැත්තට එකතු කරන්න වමට අනිත් පැත්තෙන් අඩු කරන්න. උපරිම වැලියු එකෙන් අඩු කරගෙන එන්න. හරිද බලන්න තියෙන එකම ක්‍රමය ඔච්චරයි. පන්ති පාන්තරේ ලියනකොට අපිට පැටලෙනවා සමහර වෙලාවට. ඉතින් හරිද බලන්න තියෙන්නේ වම් පැත්තෙන් උඩට එකම සමාන ඉලක්කමක් එකතු වීගෙන යනවා. අනිත් පැත්තෙන් එකම සමාන ඉලක්කමක් අඩු වීගෙන යනවා. ගානකට ඔහම දුන්නාම ඔහම හොයන්න බෑ. මට වැඩි වැරදුනා. නීති රීතිත් එක්කම දුන්නා නම් පන්ති පාන්තරයක් හොයන්න ගණන් ටික වැඩි එතන ඒ වුණාට කාලෙ මදි වෙනවා ඊළඟට කරන්න බැරුව වෙනවා. සර් ඒ ටික ෂෙයා කරන්න. හරිද? අනේ සර් එහෙම අන්තර ටික ගොඩ නැගුවා. සංඛ්‍යාතේ
मॉडल लिया कर रहे हैं सर विभाग पांदर घोड़ना गांड देना तो है ना पांती पांदर देना है ना ये वेलाएं नहीं सा घोड़ना गांड हैं पांती पांदर देना है ना अपने ये घोड़ना गांड वेलाएं नहीं सा एक यानी टीचर पांती पांदर हाँ ऐ काउ दे मकी हुए इन අනිවාර්යෙන් ගොඩනගලා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් අන්තර් චතුස්තක පරාසය මධ්‍යඥය මාතය අයියෝ විභාග ගන්න මෙච්චර අමාරු නෑ මම වෙන්නපා මඩ මොකද්ද කිව්වේ ප්‍රතිපාන්තර ගොඩනැගුවා ඇති කියලා මම හිතනවා ගානට තව වෙලාව යනවා මම වෙන්නපා විභාග ගන්න ටික මුලින් ඉඳන් යන්න හරි ප්‍රතිපාන්තර ටික ඩිස්ප්ලේ කරන්න අපේ ටීචර් पांति पांतर ठीक है डिस्प्ले कराने को पांग केला हाँ हाँ मैं पांग पांति बच्चे ने पढ़ी थी अनिल पैसे देख रही रोटेट कराना हरियाणा फोन ले छोटा रोटेट कराने को मिस इतना कोटा हरियाणा फोन ने रोटेट නැත්තම් අපිට තමයි රොටේට් වෙන්න වෙන්නේ සර් උඩේ ඉඳන් පහළට පන්ති පාන්දර සකස් කරන්න වෙයි මේක මේ ඉන්දියා ගන්න එහෙම සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ ඕ ඉතින් චෙක් කරගන්න මම අර ලේසි ක්‍රමයේ කිව්වේ ඕනනම් උඩේ ඉඳන් පහ පහ අඩු කරගෙන අනිත් පැත්තත් පහ පහ අඩු කරගෙන ආවත් හරි ඉහළ මේකෙන් පහක් අඩු කරන්න 70න් පහ 65යි 74න් පහ 69 එහෙම එහෙම අඩු කරගෙන ආවත් හරි ගැප් එක පහනේ සර් ඊට වඩා ලේසි 170 70න් එකක් අඩු කරලා 69 එහෙම දාගෙන ආවනම් ලේසි පැටලෙන්න 65න් එකක් අඩු කර 64 ඉදිරියට දාගෙන ආවම ලේසි එහෙමත් පුළුවන් සර් මේක එකක් කර එකක් දෙවෙනි එකක් කියන්නේ දැන් 24 එකක් කරලා 34 එකක් කරනවාම 44 10න් 10ට යන එක ඔව් එකක් එකක් කරපුවාම 10න් 10ට යන පහේව දෙගුණේ ගුණාකාරය ඔත්ති ගානක් කරොත් තමයි මේක කොහොමද මේක ගානට දෙනවනේ සාමාන්‍ය ගාන්ට නොදුන්නොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමත් අර නීති රීති අනුව හදාගන්න ඕන. රයිට්. මෙන්න ප්‍රතිපාන්තර ඩිස්ප්ලේ වෙලා තියෙනවා. එහෙනම් වෙලා යන හින්දා මම සංඛ්‍යාත ටික දෙනවා. උඩ ඉඳන් පහළට ලියා ගන්න. 70ව 74ට අදාළ සංඛ්‍යාතය. පහ. 3 2 7 6 हाथलीस पाह हाथलीस नामे इट अदाल प्रांती प्रांतरे हाथर हाय हाथ तीह तीस सत्र इट अदाल व देख तूने विश्व विश्व यात्रा इट अदाल व प्रांती प्रांतरे पाह संख्या ते पाह विश्व पाह विश्व नामे तूने नहीं सर विश्व पाह विश्व नामे तूने नेवताय अटट යට ඉඳන් උඩට කියනවා චුට්ටක් චෙක් කරගන්න 5 3 2 7 6 4 6 7 2 3 5 පුතාල කෑ ගන්න පුළුවන් සමුචිත සංඛ්‍යාතය හොයන්න tangala අනහ समुचित संख्याते 50යි එහෙනම් මම අර කියලා දුන්නු අනිත් අය හරිද උඩට එකතු කරගෙන ගියාද මේ පැත්තට යටම තියෙන එක කෙලින්ම ගත්තා සික්සැක් ක්‍රමයට 5යි 3යි 8යි 8යි 2යි 10යි 10යි 7යි 17යි 17යි 6යි 23යි 23යි 4යි 27යි 27යි 6යි 33යි
33 7 40 40 2 42 42 3 45 45 5 50 ඔන්න සමස්ත සංඛ්‍යාව. එයාට සිර ගියා නේද ඒක. ඔව් එන සම්බලන් ඉන්නේ. ගන්නවනේ කච්චිය. ඔව් මට බයිනවද කොහෙද? හරි. සමුචිත සංඛ්‍යාතේ 50යි. දැන් මට ටීචර්ලා කියන්න මේකේ Q1 වලට අදාළව චතුර්ථකය කොහොමද අපි පන්ති ප්‍රාන්තරේ හොයාගන්නේ මොකද්ද සූත්‍රය සමුචිත සංඛ්‍යාතේ මනෙහි මනාකිත සංඛ්‍යාතේ 50 කියන වැලියු එක කීයෙන්ද බෙදන්නේ සමුචිත සංඛ්‍යාවෙන් 12 බලන්න ඕන. එතකොට එන්නේ 10 17. 17 එන්නේ 35 39 පන්ති ප්‍රාන්තරේ. Very good. Round කරගන්න එක. දැන් මට ඔහොමම හොයන්න ඔතනම වගුවේ ඉන්න හින්දා ඔහොමම හොයන්න Q3 කියන එක. එහෙනම් Q3 12.5 ඩිග්‍රී තුනනේ. ආමුද්‍රව වැඩ ඉන්න ඕන නම් මට සමීකරණ කියන්න Q3 හොයන. Q3 නැත්තම් වෙන සර් කෙනෙක් හරි කවුරු හරි Q3 කියන්නේ පද ගාන වැඩි කිරීම 3 බෙදීම 4. පද ගාන 3ෙන් බෙදලා මේ 4ෙන් බෙදලා නේ සෝරි පද ගාන 3ෙන් වැඩි කරලා 50 3ෙන් වැඩි කරලා ඒක 4ෙන් බෙදලා Q3 වලට අදාළව වැලියු එක එනවා. ඒ වැලියු එක සමුචිත සංඛ්‍යාතේ කොතනද ඉන්නේ කියලා බලලා ඒකට අදාළ ප්‍රාන්ති ප්‍රාන්තරේ හොයාගන්න. දැන් 37.5ක් වුණාම 55 59 55 59 ජනක සර් එතකොට 12.5 3ෙන් වැඩි කරොත් එනවද සර් ඒක හොයාගන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. එහෙම නම් බෑ නේද? මම එහෙම දැනුවත් නෑ නේ. එච්චර මන් දන්නේ නෑ. එච්චර ලොකුවට ගණන් කාරෙක් නෙමෙයි. ඒක අපේ ටීචර්ලාගේමයි අහන්නේ. මට එහෙම දන්නේ නෑ. බේසික් විතරයි මන් දන්නේ. මට ඒ එහෙම කිපිකම බෑ අපේ හැමෝම සමාහිට පුළුවන් ඇති ඈ මම ඒක දන්නේ නෑ නෑ සර් නෑ සර් අර 50 අතරින් බෙදුවනේ පුළුවන් සර් පුළුවන් පුළුවන් ඒක වලට තුනක් කරන්න එකක් නේ තුනක් කරන්න ඒක තුනෙන් වෙන කරාම ඒක හොඳම වෙන්නේ නේ ආ ඒ වගේ දේ ගන්න ජනක සර්ට දැන් කියලා දෙනවා කට්ටිය ඒක තමයි වෙන්න ඕන ගුරුවරයාගේ වගකීම මොකද්ද අපේ හැමදෙරෝනේ ඒ ඉතර ගුරුවරයා අද පන්සල් පාසල කාලේ ඔය අපේ ආමුද්‍රෝ ඉන්නේ. ගුරුවරයා කියන්නේ කර්මකල දරුවත් එක්ක එකතු වෙලා දැනුම හොයාගෙන යන පුද්ගලය සුසාධ්‍ය කරුවෙක් විය යුතුයි. අපි ලෙසර්ගේ ප්‍රශ්නෙකට උත්තරය 0.5 එන්නේ. ගුරුවරයා සුසාධ්‍ය කරුවෙක් විය යුතුයි. එයාත් දැනුම හොයන්න ඕන දරුවෝ හොයන්න ඕන බලවට. පෙන්ෂන් ගන්න කයි කියන ගන්නවා තමයි. සර් එන්නේ 55 59 පන්ති ප්‍රාන්තරේ සර්. 55 59 පන්ති පාන්තරේ අපි හාමුදුරු රවුම් කරගන්නකෝ ඒක. දැන් කිසිම ටීචර් කෙනෙකුට සර් කෙනෙකුට ස්වාමීන් වහන්සේ කෙනෙකුට සිස්ටර්ලා පාදලා ඉන්නවා නම් කාටවත් අයිතියක් නැහැ සමීකරණේ බලන්න. දැන් සමීකරණ නැත්තුව අපි හදන්නේ. වැඩක් නැහැ සමීකරණේ බලන්නවත් එපා. දැන් අපි ඔන්න S2 පියාගෙන අපිට ගාන හදුවේ. සමීකරණයෙන් පිට අර අපි සමීකරණයේ විදිහට නිකන් ඔළුව එකක් මවා ගන්නකෝ. ඔන්න අර L ලකුරක් වාගේ එකක් තියලා වරහන් දාලා මොකද්ද බෙදලා එකක් අඩු කරලා ඒක ආයකකින් බෙදලා ආය එළියෙන් මොකෙන්ද වැඩි කරුවා. ඒ ටික ඇති. දැන් ඕන් සමීකරණේ ගානට දීලා තියෙනවා විභාග ප්‍රශ්න පත්‍රේ. දැන් අපිට ඕන මේවා ටික ආදේශ කරගන්න. දැන් වරහනට පිටින්
චතුස්තක අන්තර් චතුර්ථක පරාස හොයන්න චතුස්තක හොයනකොට වරහන්ඩ පිටින් දාන්නේ මොකද්ද Q1 වලට අදාළව Q1 වලට ගත්තොත් එහෙම ඉන්නේ 34.5 Q1 කියන එක අදාළ පන්ති පාන්තරයේ 15 සැබෑ සීමාවෝන් එළියෙන් දාලා එකතු කිරීමක් දාගන්න කීයද 15 සැබෑ සීමාව දසම පහක් අඩු කරන්න सूत्रे बल මේ අපි හොයාගත්ත Q1 වලට අදාළ පන්ති ප්‍රාන්තරයට පහළ පන්ති ප්‍රාන්තරයේ සමුච්චිත සංඛ්‍යාත 10 වරහන උඩ තියෙන දෙකම බෙදන්න පහළ F1 වල F1 කියලා අපි ගත්තේ අපේ තෝරගත්ත Q1 වලට අදාළ එකේ සංඛ්‍යාතය තමයි सुलू कर අපේ හාමුදුරනේ ඔය ගාන තිබුණොත් ලකුණු දෙකක් අඩු කරලා ඔතෙන්ට ලකුණු දෙනවා හරියට හැබැයි ස්ථානගත කරන්න ඕන දැන් මම උදව් කරන්නේ නැහැ සමීකරණයක් නැහැ ඔළුවේ මතකෙන් මට හදන්න Q3 වලට ගණන් ටික ආදේශ කරලා කියන්න Q3 වලට අදාළ ගණන් ටික ආදේශ කරලා කියන්න මුකුත් සමීකරණ නැහැ අපි දැන් මේ සමීකරණ මුකුත් නැතුව අපි දැන් දැනුමින් අදාළ එළියට දානවා පහළ පන්ති ප්‍රාන්තරේ ඔව් පහළ සැබෑ සීමාව එකතු කිරීම ලොකු වරහණක් දානවා වරහනේ උඩ තියෙනවා සංඛ්‍යා දෙකක් තුන වැඩි කිරීම පද ගාන බෙදීම හතර අඩු කරනවා අපි තෝරගත්ත පන්ති ප්‍රාන්තයේ තුන්වෙනි Q3 කියන එකට පල්ලැහැ පන්ති ප්‍රාන්තරයට අදාළ සමුච්චිත සංඛ්‍යාතේ एक बेदनवा अभी तोरगत पांति पांतरे संख्याते वरहम वहनवा एक वैडी करनवा पांति पांतरे पल उत्तरे हदंड बेरी नंग थमांट वरदी केला ही तनवा नंग Q3 रीना Q1 केला उन्न ओय देख दीला याटिंग इराग गया हुआ एकला कुना याद भी නොකටද වරද්ද ගන්න කියලා හිතනවා නම් එහෙම නවත්තලා යටින් ඉරක් ගන්න. එච්චර. එක ලකුණක් අඩුවේ. නමුත් අපි පෝස්ට් ග්‍රැජුවේට් ඉඳ එහෙම කරන්නේ නැහැ අපි ගාන හදනවා. වැඩිම ලකුණක් ගන්න ඕන. ක්ලාස් එකක් දා ගන්න ඕන නේද අපේ හැමදෙරෝනි? ක්ලාස් ටියුෂන් තමයි සර්. එහෙනම් දැන් සුළු කරමු දැන් පටල ගන්න එපා දැන් ඉස්සරලා වරහන ඇතුලේ සුළු කරන්න වරහනෙන් පිට වැඩි කරන්න ඊට පස්සේ එකතු කරන්න ඉස්සරහට දැන් බලන්න මට උත්තර දෙක මම අහන උත්තරේටයි උත්තරේ ඕන මම අහන්නේ අන්තර් චතුස්තක පරාසය කුමක්ද හැම එක්කෙනාටම එකම මේවා කියනවා නම් මම මේ උගුර කෑ ගහගෙන ලේ රහ වෙනකන් කෑ ගහන එක සර්ව සාධාරණ එකම අගයක් එන්න ඕන සුළු කිරීම නම් වරද්දන් දෙපා
ඒක ටීචර් ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගත්තා කියලා වැරද්දක් නැහැ. දසම පහ පනහ බෙදීම හතර රින දහය බෙදීම හත වැඩි කිරීම පහ කියු ත්‍රී එක පනස් හතරයි දසම පහ පරාං ඇතුලේ තුන වැඩි කිරීම පනහ බෙදීම හතර අඩු කරනවා තිස් තුනක් ඒක බෙදීම හත පහ එන්න පුතේ බල හදමු සමානයි දශම තුනයි පහ මේක වැඩි කිරීම පහ එතන එනවා බිංදුවයි දශම බිංදුවයි හතයි එකයි ගන්න මේකට එකතු කරන්න එපපුතේ කෑ ගන්නවා තිස් හතරයි දශම පහක් එතකොට ඒ පැත්ත එනවා තිස් හතරයි දශම පහයි තිස් හතරයි දශම පහයි හතයි තිස් හතරයි දශම හයක් විදියට අපිට ගන්න පුළුවන් කියන්නේ මේකට එකතු කරන්න ඕන එකතු කිරීම 34.5 වගුව ඩිස්ප්ලේ වෙනවා කෙනෙකුට ගාන පිහිටව ගන්න බැරි වුණා නම් සමීකරණ වලට දාගන්න වගුවෙන් අනුව ගන්න. සර් එතන මේ 3n කියන්නේ ඒක 3 වැඩි කිරීම 50 වෙන්න ඕනේ නේද සර්? 3n කියන්නේ 3 වැඩි කිරීම 50. එතන මේ
ඔව් ෆේස් කිව්වම එතනයි එන්න එක 3යි එන්න එකයි අතර වැඩි කිරීමක් තියෙනවා පේන්නේ නැහැ ඒක ඊට පස්සේ ඒක බෙදන්න ඕන 4 එන්නේ සර් ඔව් 4 4 දාව බෙදන්න ඕන කොමාරි ඒක තව දාලා සංඛ්‍යාව තියෙන උඩ තීරුවේ සංඛ්‍යාව තියෙන 55යි අපේ මම දන්න වෙන්නේ ඒ කියන්නේ අර යට එකට උඩ එක ඒ කියන්නේ n 3n බෙදීම 4 නිස එතන තියෙන්නේ නේ 4 4 4 4 4 4 4න් බෙදලා ඔව් 4න් බෙදලා ඒකෙන් අඩු කරන්ඩ ඒ අපි තෝරගත පන්ති ප්‍රාන්තරයට පහළ පන්ති ප්‍රාන්තරයේ සමුචිත සංඛ්‍යාවට සංඛ්‍යාවට හා හරි ඒකම අපි දන්ඩ අපි තෝරගත්ත පන්ති ප්‍රාන්තරයට අදාළ සංඛ්‍යාතයෙන් ඒ සංඛ්‍යාතයෙන් නේද හරි ඊට පස්සේ වරහනට පිටින් ඒක වැඩි කරන්න මේ පළලෙන් පන්ති ප්‍රාන්තරයක පළලෙන් පළල කොහෙන් ගත්තත් එකමයි එන්නේ 55.14 ඊයේ දොක්තර දෙක එන්නේ විනාඩියකට වැඩිය ගන්න එපා ගානේ උත්තරේ හදන්න. බුදුම් මේ කාලේ මදි වෙයි. අනස් 7යි තවනක් නේ. සර් මේ මෙතනින් මේ 54.5 එකතු කිරීම 4.5 වැඩිම 7 වැඩි කිරීම 3නේ. එතකොට අපි එතෙන් වෙන කන් කියලා කැල් එකෙන් වැඩි කිරීම 3 වැඩි කිරීම 3 5 පරාසය 5 නාමුදු. අහා වරම. වැඩි කිරීම 3. අහානේ. එතකොට සර් එතෙන් එකන් අපි ලියලා ඊට පස්සේ කැල් එකෙන් එකතු කරලා උත්තරේ විතරක් දැම්මොත් හරියද? ආමුදුරනේ කිසි ගැටලුවක් නැහැ සමීකරණයට ආදේශ කරලා කෙලිම උත්තරේ දාන්න. එතන කතාවක් නැහැ නේද? කුරු කිරීමනේ. සමීකරණයට මේ ගණන් ටික ආදේශ කරපුවාම ඒකේ කරන්න ඕන ටික තියෙනවනේ. එතනින් උත්තරේ ගන්න. එච්චරයි. ආයේ මේ ඕනේ නැහැ ඉතින්. අර මෙහෙම දිගට ලියාගෙන යන්න එපා. එහෙම වැඩක් නැහැ. කැල්කියුලේටරෙන් හදන නිසා විභාගයට අපිට කැල්කියුලේටර් නොදුන්නා නම් අනිවාර්යයෙන්ම පියවරෙන් පියවර පියවරෙන් පියවර පියවරෙන් පුර හදන්න ඕන වැරදුණු තැනින් ලකුණු දෙනවා. දැන් මේක කැල්කියුලේටරේට කීයටවත් වරදින්නේ නැහැ මං කියන ක්‍රමයට යනවනම්. මං කියන්නේ ඔයාලට 3 වැඩි කිරීම 50 සමානයි. කැල්කියුලේටරේ එහෙම ගහන්න. 3 වැඩි කිරීම 50 සමානයි උත්තරයක් එනවා. ඒක බෙදීම 4 සමානයි. අඩු කිරීම 33 සමානයි. බෙදීම 7 සමානයි. වැඩි කිරීම 5 ආය කෙලින්ම උත්තරේ එනවා කතා දෙකක් නැහැ 57.5 මේ 5 වෙනවා මේ 57.7යි 7.1යි නෑ 57 ගානෙන්න බෑනේ අපි හම් 50 ඒ කොහොමද මම 57.5 එකතු නොකර ඒ එන උත්තරේට 54.5 අර පහළ සැබෑ සීමාව එකතු කරොත් තමයි අපිට 57 ගාන එන්නේ නැත්තම් පොඩි ගානක්. ඔව් එහෙම තමයි. ඔව් ඔව් මම එකතු කරා. අවසාන උත්තරේ 57.7 එන්නේ. මුල දෙකම ස්ථානයට ගන්න ගොඩාක් දිගට ගන්න එපා. ඒ ඇති. ඔන්න ඔහොමයි. මේ මං කියන ක්‍රමයට හදලා කැල්කියුලේටරේ හැමතිස්සෙම සමාන ගහන්න කවදාවත් වරදින්න බෑ. කැල්කියුලේටරේ බැටරි බහලව නැත්තම් වරදින්නේ නැහැ. ජනේ සර්
ඔව් අපේ හාමුදුරුවෝ දැන් අපි දැන් මේ ගාන දැන් වෙලා යනවනේ දැන් මේ මේ ගාන හදන්න දැන් එක සුළු පිටන්ද ගියාම එතකොට අපි මේ කොහොමද වෙලා යන්නේ මේ ගානට යන්නේ විනාඩි 2යි විනාඩි 2කින් මේ ගාන හැදුවා ඇයි විනා වෙලා යන්නේ මෙත් සර් මහනෝ මේ මේ සූත්‍ර අර සූත්‍රයට අනුව ආදේශ කරලා අපි දැන් සූත්‍රයට යන්නේ නැහැනේ අපේ ආමඳුරනේ වාටයිල් කිව්වහම අපි සූත්‍රයක් ගන්න නැහැනේ සූත්‍රේ දිහා බලන්නේවත් නැහැනේ අපි දැන් ඉස්සලාම ගන්නවා මේ Q1 එක හොයාගත්ත එකේ 15 සැබෑ සීමාව ඒකට එහා පැත්තෙන් දැන් මේ ෆ්‍රීකවෙන්සි එකේ උඩ මේන එකතුව සමුචිත සංඛ්‍යාතේ උඩ දැම්මා ඒක බෙදීම හතර Q1 එකට මං කියන්නේ ඒකෙන් අඩු කරනවා අපි තෝරගත්ත පන්ති ප්‍රාන්තරයට 15 පන්ති ප්‍රාන්තරයේ සමුචිත සංඛ්‍යාතය වගුවෙන් බැලුවා ඒක බෙදනවා ඒ අපි තෝරගත්ත පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතයෙන් වැඩි කරනවා පන්ති ප්‍රාන්තරයේ පළලෙන් ආය අපි මොනවද බලන්නේ අපිට අනිත් කොච්චර පිටු ගාන සමීකරණ දුන්නත් අපි එකක්වත් බලන්නේ නැහැ දැන් අපිට ඒවා වැඩන්නේ ඒ විදිහටයි මම දැන් මේ ඔබ වහන්සේලා හැදුවා කැල් එකෙන් එකතු කරලා උත්තරේ විතරක් දැම්මත් අවසානේ හැබැයි ආදේශ කිරීමවත් ලියන්න අපේ හැමදෙරේ නැත්තම් වැරදුණු තැන ලකුණු බිඳුවක් ඔව් සර් ගානේ පියරේ පියරට ලකුණු දෙනකොට ඒක වැදගත් වෙනවා නේ ලකුණුනේ කොහොම හරි ලබා ගන්න ඕනේ එකින් එක වෙනවා දැන් කැල්කියුලේටරෙන් හදන හින්දා ටීචර් අපිට අර විදිහට ලියන්න ඕනේ නැහැ ඔව් දශම ගණන් ලියන්නම අපහසු වෙන සර් ඔව් දශම ගණන් අපහසුයි නම් අපේ හාමුදුරුවනේ අනිවාර්යෙන්ම පියවර දාන්න ඒක කාලානුච ඔව් ඒ වරදින තැනින් ලකුණු හම්බෙනවා ඒ හින්දා අනිවාර්යෙන්ම දක්ෂ කෙනෙක් විතරක් අර විදිහට කරන්න අපේ හාමුදුරුව අනිවාර්යයෙන්ම පියවර දාන්න විනාඩියක් කල් දෙකක් කල් ගියාට කමක් නැහැ. කිද්දක සර් එහෙම කිව්ව නේද සර්? කරන්න දෙයක් නැහැ ඒක. මොකද දන්නවද? එහෙම එකක් කිව්වද කියන්නේ නැහැ ගණන් වලට කොයිසරුත් ඒක දෙය කියනවා. අපි ළමයි හදනකොට ගණන් වලට ඕ ලෙවල් වලට ඒ ලෙවල් වලටත් කියන්නේ අපි අනිවාර්යයෙන්ම පියවර දාන්න කියලා. මොකද කටුකොලෙත් අමුණන්න කියලා කියන්නේ. තමයි කටුකොලෙත් හොයනවා මේක ආදව තැනක් වැරදිද කියලා. ඕලෙවල් වලට ළමයා මෙහෙම හිතන්න ඇති කියලා ලකුණු දෙනවනේ. එතකොට මේ අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුව පියවර දාන්න. ආ හාමුදුරුව විතරක් නෙමෙයි කවුරුත් පියවර දාන්න. එතකොට ඒක දැන් මේ දැන් 4.5 දැන් Q3 එකේ අතෙන් බෙදපුවාම එතකොට එනවා 0.6427851. ඔව්. එතකොට ලියන්න ඕනේ නේද? මොකද අපි ඒක ආයේ පූර්ණ සංඛ්‍යාවකට වටේලා ගන්නවා මේකින් දවුලක් නැහැ වද කියලා මම හිතනවා මේ උත්තරේ හෙන්න ඇති කියලා ආව සර් 21.5 ඒක හමාරක් තමයි 21.5 තමයි එන්නේ ඔය ඔය ගාන මම අරගෙන ගහන්න කවුද අපේ ආමුදුරුව මම අල්ලගන්න තමයි හිතියේ හා දැන් ඉන්න දැන් ඉන්න දැන් කිව්වන්න ඕනට අපේ ආමුදුරුවන්ට අගේ අනේ මේ අපේ ආමුදුරුව මට පව් සිද්ධ වෙන්නේ නැහැ මේ මේක පහදන්න ඕන හින්දා මම කියන්නේ දැන් මම හොයාගන්න අපේ ආමුදුරුව මේ නම් හොයාගත්තා Q කීයද Q1 හෙව්වද අපේ ආමුදුරුව ඔව් සර් Q1 Q3 හෙව්වද Q1 එක හෙව්වා එතකොට 36.28ක් කළා 36.28 Q1 Q3 එකේ ආවා 57.7 එහෙනම් 57.7 න් දැන් මම අන්තර් චතුර්ථක පරාසයක්නේ මම අපේ හාමුදුරනේ මම අහන්නේ පරාසය කිව්වහම වැඩි එකකින් අඩු එක අඩු කරන්න ඕන Q3 ඍණ Q1 එහෙනම් අඩු කළා මට උත්තරේ එක බලන්න 21.5ක් එනවද කියලා අපේ හාමුදුරනේ Q1 චුට්ටකයි කියන්න බලන්න Q1 ආවේ මට 36.2 හරි නේද හරි මටත් ආවේ ඒක තමයි හරි
දැම්මට කියන්න ඒකෙන් අඩු කරලා මම ගානේ ආන්නේ ගම්සලද හොදන්නේ මේ මේ සංඛ්‍යාවට අදාළව මේ සංඛ්‍යා පන්ති ප්‍රාන්තරයට අදාළව දත්ත වලට අනුව අන්තර් චතුරුස්තක පරාසය ගණනය කරන්න මං අහන්නේ පරාසය 21.72ක් හරි හරි 21.5ක් ඔය දශම ගානක් අහරෙන් අඩු වෙලා තියෙන්නේ 21.5කට ඕක එනවා අපේ හාමුදුරුවනේ 4.2 නම් 4ට ගන්නෙන් කමන්නේ කොහොම තියන්න රයිට් දැන් ඔන්න හොඳට අහගන්න විභාග ප්‍රශ්නේ චින්තකසව මාව එල්ලයිද දන්නේ නැහැ මේ රෙකෝඩින් එක අහලා සර් අයියෝ නේරේ වොත් මොකද්ද කියන්නේ ඈ ගණනය කරන්නේ අන්තර් චතුර්ථක පරාසය ගණනය කරන්නේ ඇයි කියලා හුත් මොකද්ද සර් කියන්නේ මිස්සර් මං කියන්න දෙයකට උත්තරය ඒ මිස්සර් අහපු ප්‍රශ්නෙට හා සර් ඔව් මේ දැන් සාමාන්‍යයෙන් පරාසය ගණිද්දී කියන්නේපා මේක තමයි විභාගෙට අහන්නේ ටීචර් අහපු ප්‍රශ්න තමයි විභාගෙට චින්තකස අහන්නේ රයිට් මට මෙන්න මේ සංඛ්‍යා ටික ලියා ගන්නකෝ තිමිරස තරහ වෙන්න එපා මේක ඔලුවටම දම්මන්න ඕන මේ මේ සංඛ්‍යා ටික ලියා ගන්න 23 23 28 31 40 44 46 53 60 65 53 60 65 70 නැවත මම කියනවා 23 28 31 40 44 46 මට හදපු ටීචර් පරාසය කියන්නේ මොකද්ද කියලා කිව්වා. අන්තිම ටික ආයි කියන්නකො සර් අන්තිම ගණන් ටික. 60න් පස්සේ 65 70. 65 70. 10 5. සර් 45යි සර්. 45 වැරදි අපේ හැමෝටම. ඒ සර් 48යි සර්. නියද අපි 40. ඕකේ වැඩි මාගේ කියන්නේ වැඩිම විසිතුනක් අඩු කර පරාසය සෙවීමේ ක්‍රමය කුමක්ද එකක් එකතු වෙන්න ඕන නේද ඕදයන් තියරි කෝදන් තියරිය කොහෙද තියරිය නෑනේ රයිට් ඊළඟට මේකෙම අන්තර් චතුස්තක පරාසය හොයන්න ෂුවර් එකටම අපි හාමුදුරුව වරද්දනවා ලැජ්ජ වෙන්න ඕන කියන හින්දාත් මං මේ කිව්වේ බලමු දැන්වත් කල්පනා කරයිද කියලා අන්තර් චතුස්තක පරාසය කොහොමද අපි හාමුදුරුව හොයන්නේ කොහමද හොයන්නේ කොළඹ හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ අනේ ඒක එන්නම් සර් මේ 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 ඕම් බලන්න ආයෙ මුලට යන්න වෙනවා සර් මම ටක් ගාලා හදලා දෙනවා සර් නෑ 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 එහෙම වැඩක් නෑ පොත් බලන්න අයිති නැහැ හාමුදුරුවනේ දැන් විභාගේ යන කොහමද අන්තර් චතුස්තක පරාසය හොයන්නේ සංඛ්‍යා පෙළක් සංවිධානයේ නොකළ දත්ත ටිකක් දුන්නාම මේ අද 12ට කිව්වේ ඉස්ලාම මේ හදා ගන්න ඕන
ඉස්සලාම මේ මොකද මේකට හදා ගන්නවා මේ මොකටද මේ මේ ආරෝහණ ක්‍රමයට හදා ගන්නවා රයිට් ආරෝහණ ක්‍රමයට හදා ගන්නවා මේකේ හදන්න දෙයක් තියෙනවද නෑ හදලා තියෙන්නේ හදලා තියෙන්නේ හදලා තියෙන්නේ එහෙනම් ඊළඟට කොහොමද චතුස්තක වලට බෙදා ගන්න ඕනේ කොහොමද බෙදාන්නේ ඔව් එක කොලේක ලියලා දෙකට නමන්න එහෙම නැත්තම් දෙපැත්තෙන් ගණන් කරලා හරි මැද හොයාගෙන හරි මැදට Q2 දාගෙන Q1 එකයි Q3 එකයි හොයන්න ඕනේ අන්තස්චතුස්තක පරාසය විතරයි අහුවේ. එහෙනම් 31යි 60යි. 31යි 60යි ඔය. බෙදලා මට සංඛ්‍යා දෙකක් කියනවා මට කියන්න අන්තර් චතුස්තක පරාසය අන්තර් චතුස්තක කියන්නේ චතුස් දෙකක දෙක අතර තියෙන ප්‍රමාණය කොච්චරද කියලා අහන්න. වැඩි එකෙන් අඩු එක කෝ අඩු කරලා ඔබ වහන්සේ. ආ අඩු කරන්න නැත්නම් 31ක් අඩු කරන්න කෝ. හරි හරි හරි. 29යි. දැන් මට කියන්න ඕන. අපේ ටීචර් අහපු තිමිර සර් එක්ස්ප්ලেইন කරන්න මම තිමිර සර්ට chance එක දෙනවා ඒක එක්ස්ප්ලেইন කරන්න. තිමිර සර් එක්ස්ප්ලেইন කරන්න ගිය අපේ ටීචර් අහපු ප්‍රශ්නෙට උත්තරේ දැන් ඔයාලට පේනවා. පරාසය කීයද? 48යි. අන්තස්චතුස්තක පරාසය 29යි. ඇයි අපි අන්තස්චතුස්තක පරාසය ගන්න කියලා දැන් චුටි අවබෝධයක් ඔළුවට එන්න ඕන. තව සංඛ්‍යාවක් ලියා ගන්නකෝ. තව සංඛ්‍යා රටාවක් යටි 38 31 40 43 46 53 56 57 63 56 53 67 ඕකෙත් පරාසයයි අන්තර්චතුස්තක පරාසයයි හොයන්න පරාසය වැඩිම ගාණෙන් අඩුම ගාණ අඩු කරන්න එකක් එකතු කරන්න ඒකම 95යි අන්තර්චතුස්තක පරාසය හොයන්න Q3 එකයි Q1 එකයි ටග් ගාලා හොයාගන්න ඒකෙත් 29යි 29යි අපේ හාමුදුරන්ට පොඩි කාලයක් දෙමු අපේ හාමුදුරුව මට උත්තරේ කිව්ව හරිය 31යි 60යි. එතකොට එකකින් එන්න ඕනේ 31කින් 60ක් ගියාට පස්සේ මොකද 60න් 31ක් අඩු වුණාම 29. එහෙනම් දැන් ඒ අගයන් දෙක දිහා බලන්න. පරාසය තියනවා 95ක්. අන්තචතුස්සක පරාසය 29. කලින් එකේ බලන්න මේ සංඛ්‍යා දිග දිහා බලන්න 3ක් තියනවා 97ක් තියනවා. 3යි 97යි අතර තමයි මේක ඩීවියට් වෙලා තියෙන්නේ. කලවෙනි එක 23ක් 70ක් අතර ඩීවියට් වුණාම පරාසය 48යි මේකේ පරාසය 95යි අන්ත චතුස්තක පරාසය පළවෙනි එකේ 29යි දෙවෙනි එකෙත් 29යි එහෙනම් මොකද්ද මේකට හේතුව මේ උදාහරණ දෙක බැලුවහම ඇයි අපි අන්ත චතුස්තක පරාසයක් ගන්න මේ නියදිය තුල ආන්තික අගයන් ගොඩක් තියෙනකොට ආන්තික අගයන් කියන්නේ ඈත නියදියට සමීපව තියෙන ඒවා නෙමෙයි ඈත තියෙන ඒවා. දැන් 40 ගණන් තියෙනකොට 3 කියන්නේ ආන්තික අගයක්. 90 ගණන් කියන්නේ ආන්තික අගයක්. මෙන්න මේ විදියට ආන්තික අගයන් තියෙනකොට ගොඩක් තියෙනකොට පරාසයට වැඩිය
අන්තර් චතුර්ථක පරාසය ගණනය කිරීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. ඒකට හේතුව තමයි අන්තර් චතුර්ථක පරාසයට ආන්තික ආගයන්ගෙන් කරන්න පුළුවන් බලපෑම අඩුයි. බලන්නකෝ දෙකේම අන්තර් චතුර්ථක පරාසය කීයද ඇවිල්ලා තියෙන්නේ 29 29. ආන්තික ආගයන් 97 3 තිබුණා අපිට අදාළ නැහැ. ලොකු බලපෑමක් කරලා නැහැ. හැබැයි පරාසය අදගෙන ගිහින් තියෙනවා 90 ගණන් වලට. 40 ගණන් වල ඉඳන් 90 ගණන් වලට අදගෙන ගිහින් තියෙනවා පරාසය. පරාසයෙන් මේක එක්ස්ප්ලেইন කරා නම් මේක වර්ධිනවා. ඒ හින්දා අන්තර් චතුර්ථක පරාසය කියන්නේ ඔන්න පරාසයට වැඩිය අන්තර් චතුර්ථක පරාසය තමයි ආන්තික ආගයන් වැඩියෙන් තියෙනවා නම් ඩේටා එක්ස්ප්ලেইন කරන්න ගන්න පුළුවන් හොඳම ආයුධය. හේතුව තමයි අන්තර් චතුර්ථක පරාසයට ආන්තික ආගයන්ට කරන්න තියෙන බලපෑම ඊට ආඩුයි. දත්ත සමූහයට කිට්ටු නැති ඈත තියෙන ඒවට කරන්න දෙයක් නැහැ. මොකද අන්තර් චතුර්ථක පරාසය කියන්නේ දෙකට බෙදලා ඒකත් නැවත දෙකට බෙදලා එක්ස්ප්ලেইন කරන එක. ඒ කියන්නේ 25 දිත් 75 දිත් එක්ස්ප්ලেইন කරන හින්දා මේකට අහු වෙන ප්‍රමාණය ඊට ආඩුයි. ගැප් එක අඩුයි. මේක මධ්‍යන්නෙන් එක්ස්ප්ලেইন කරන්න කියන මේකේ මධ්‍යන්න ඔයාලා හෙව්වනම් Q2 හෙව්වනම් තවත් මේක තේරෙනවා. ඒ කියන්නේ මැද ඉඳලා කොච්චරක් වැඩිම ගිහිල්ලාද කොච්චරක් අඩුම ගිහිල්ලාද. එතකොටත් ඔයාලට තේරෙනවා ඒක සාධාරණ නෑ කියලා. එහෙනම් මේකට සාධාරණ මේක කියලා තියෙනවා. නමුත් මේක තුලත් ඩීවියේට් වෙනවා. එහෙනම් වෙන ක්‍රමයක් අපිට ස්ටැට් වල හොයන්න වෙනවා. අපි ඉදිරියට ඒකටත් යනවා. මම තිමිර මල්ලිට කියනවා මේක මේ මේ තේරුම් නැත්තම් මල්ලිගේ අදහස් වලින් සරලව මේක පැහැදිලි කරලා දෙන්න කියලා. මේ මම හිතන්නේ ඔගේ මිස්ටර් ඒ මිස්ටර් තේරෙන්නේ නැති මේ හොදටම මේ ඒ කියන්නේ දැන් අර ඔව් එතකොට අපි දැන් අර මේ දත්ත මේ අර පද්ධති දෙක ගත්තාම මුල එකයි අනිත් එකයි ගත්තාම සම්පූර්ණ වැරදි අදහසක් එනවා දෙවෙනි එකෙන් නේද? ඒ කියන්නේ අපි ඇගීමට ලක් කරොත් නැත්නම් තක්සේරුවක් කරන්න ගියොත් එහෙම වෙන සම්පූර්ණ වැරදි අදහසක් තමයි දත්ත සම්බන්ධ වෙන්නේ පරාසය යොදාගත්තොත්. එතකොට අන්ත චතුර්ථක පරාසය යොදාගත්තොත් අර ඒ දත්ත සම්බන්ධව සත්‍ය ඇගීමකට ලක් කර නැත්නම් සත්‍ය විදිහට ඒක ඇගීමකට ලක් කරන්න පුළුවන් අපිට තක්සේරුවක් කරන්න පුළුවන් සත්‍ය විදිහට නේද සර්? එහෙම නේද සර්? සත්‍යතාව සිරුවක් ගන්න පුළුවන් අන්ත චතුස්තක පරාසය තුල. හැබැයි මෙතන මීන් එක මධ්‍යන්නේ ගත්තනම් අර තරම්ම යන්නේ නැහැ. පරාසයේ තරම්ම යන්නේ නැහැ. මධ්‍යන්නේ දෙපැත්තට මල්ලි දෙකෙන් බංගුවට නේ බෙදෙන්නේ. එතකොට යම් කිසි මීට වැඩිය දත්ත ටික හැකිලෙනවා. නමුත් සාර්ථක නැහැ. ඒකයි අපි පරාසය හොයලා මධ්‍යන්නේ ගැන කතා කරලා ඊට පස්සේ අන්ත චතුස්තක පරාසය. ඇත්තටම චතුස්තක පරාසය Q2 කියන එකනේ පරා මේ මධ්‍යන්නේ කියන්නේ. අපි ඒක ගැන කතා කරන්නේ නැත්තේ ඒකයි. ඒක මෙතන කතා කරලා වැඩක් නැහැ. හරියටම දත්ත දෙකට බෙදලා ඊට වැඩිය ලකුණු අඩුවෙන් ගත්ත පිරිසයි වැඩියෙන් ගත්ත පිරිසයි අතර තමයි වෙනස හොයන්නේ. තිමිර සර් මට ගැටලුවක් ආවා. දැන් අපි බෙදනවන්නේ මේ මේ Q1 එක බෙදනවන්නේ 25න් 125යිනේ මේක බෙදන්න හිතන්නකෝ ලකුණු පරාසයක් මේක කියලා. එකේ ඉඳන් මේ 100ට ලකුණු තියෙනවා. ඒකෙදි 25 ලකුණ ඇතුළුව ඊට අඩු සංඛ්‍යාවද Q1 වලින් ගන්න. 25 අතරලා 25ට අඩු කියලාද ගන්න. මට එතන පොඩි ප්‍රශ්නයක් ආවා ටීචර් කෙනෙක් ඇහුවා. ඒක සර් මොනවාගේ දත්ත? ඔව් මොනවාගේ දත්ත පද්ධතියද? දැන් හිතන්නකෝ 1 2 3 4 5 කියලා 100ට යනකම් සංඛ්‍යා තියෙනවා. මම මේක හොයනවා මේ ක්වාටයිල් එක හොයන්න කියලා. දැන් 25 කියන එකට ලකුණක් එනවනේ 100ට 25 කියන තැනට එනවනේ Q1 එකට. ඔව්. Q1 එකට එනවා හිතන්නකෝ ලකුණු 31යි කියලා. ඔව්. 31කට වඩා අඩු ලකුණු ලැබූ සංඛ්‍යාවද 31 සහ ඊට වඩා අඩු ලකුණු ගත්ත සංඛ්‍යාවද කියලා එතන ප්‍රශ්නයක් ආවා. මට ඒකට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. මම දන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ 31 කියන්නේ මායිම වගේනේ සර්. දැන් උතන අපි ගන්න එක තමයි. ඒ අපි අර්ථකථනය කරන විදිහ අනුව තමයි. අපි හිතමු ඔන්න නෑ නෑ දැන් මේ චතුස්තක පරාසයට මම එහෙම බෑ හරියටම මායිම සහ මායිමට වඩා අඩු ලකුණු ගන්න කියලා එන්න ඕන දැන් මේ කියන්නේ නෑ මෙහෙමයි අපි හිතමු ඔන්න ලකුණු 31කට වඩා අඩු අය ෆේල් කියලා එතකොට 31 ගත්ත කෙනා පාස් ඔව් නැත්නම් 31 හෝ ඊට අඩු අය එහෙනම් 31 හැර ඔව් හරි හරි අන්න ඒ වගේ එතකොට අර දෙවිදිහකට කියන්න පුළුවන් එකෙන් අපි හැබැයි එහෙම බෑ මට ඕන නිශ්චිත එහෙම අපිට ගන්න පුළුවන් 31කට වඩා දැන් මේකේ 25 කියන්නේ 25 සීමාව මම එක්ස්ප්ලেইন කරා අඩු ලකුණු ලැබූ 125 න එතනින් වෙන් කරන්නේ Q1 එකේ අඩු ලකුණු ලැබුණු 125 වෙන් කරනවා එතකොට දෙවැනි එකෙන් කියන්නේ අඩු ලකුණු ලැබූ 150 තුන්වැනි එකෙන් කියන්නේ අඩු ලකුණු ලැබූ 175 ඕකනේ ක්වාටයිල් තුනෙන් කරන්නේ. එතකොට මට කියන්නකෝ
දැන් හිතන්න පාස් මාක් එක 25යි. ඔව්. 25 වෙනියා ෆේල්ද 25 වෙනියා පාස්ද? එච්චරයි ඕන. ඒකට උත්තරේ මට හම්බුණා නම් ගැටලුවක් නැහැ. ඒක එක්ස්ප්ලেইন කරන රටාව අනුව කියලා බෑ. ඒ කියන්නේ දැන් අපි හිතමු මොකක් හරි ඒ කියන්නේ ඉන්න ශිෂ්‍යයන්ගෙන් 125කට 25ක් මේ ෆේල් කියලා. එතකොට අර අර 25 125 කියන දැන්ට එනකම් ෆේල් කියලා තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ අර හතරෙන් එකක් ළමයින්ගේ ළමයි හතර ඒ කියන්නේ හතරෙන් එකක් ෆේල් කියලා ගත්තොත් යටම ඉන්න. එතකොට මේ මාක් එකේ ඉඳලා ඒ පහලටම ෆේල් කියලා තමයි ගන්න වෙන්නේ. ඒකට මල්ලි එන ලකුණ තමයි විභාග දෙපාර්තමේන්තුවේ මේ සැරේ කොවිඩ් හින්දා කියනවා ලකුණු 31යි. ඔන්න ක්වාටයිල් එකට 31 කියන ලකුණ දෙනවා ෆස්ට් ක්වාටයිල් එකට. ඔව් 31 එහෙනම් පාස්. 31 පාස්. එහෙනම් 31 පාස් ඊට අඩු කියන එකනේ අඩු අය තමයි ඉඳලා තමයි ගන්න. ඔව් ඔව්. එහෙම තමයි ගන්න වෙන්නේ. ආ රයිට්. එහෙනම් ඒක හැර අපේ අර ටීචර්ට ප්‍රශ්නේ විසඳෙන්න ඇති 31 කියන එක හැර ඊට වඩා අඩු 31 කිව්වහම ඒක 31 සහ ඊට වඩා අඩු නෙමේ 31ට වඩා අඩු කියන එක 31 අරලා ගන්න. එච්චරයි ක්වාටයිල් වලට කරන්න තියෙන්නේ. හරි. සර් මේ අන්ත චතුර්ක පරාසයෙන්ම හොයද්දි ඉලක්කම් දෙකෙන් දෙකටද මාක් කරන්නේ නන්දාගේ එහෙම එකක් නෑ මෙහෙම කරන්නේ ඔහොම මේ කියන්නේ හරි ඒ ප්‍රශ්නේ මේ ඔය විදියට ප්‍රශ්නයක් දුන්නොත් සංවිධානයේ නොකරපු දත්ත තිබුණොත් පොඩි ආමුදුරනේ හරි සර් හරි දෙපැත්තෙන් කපාගෙන ඉන්න මේ පැත්තෙන් එකක් අඩු කරා අනිත් පැත්තෙන් එකයි මේකට එකයි මේකට එකයි එතකොට මැද ඉතුරු වෙයි එක්ක දෙකක් එක්ක එකක් එකක් ආවොත් කෙලින්ම Q2 එකට දාන්න. එහෙම බැරි වෙලාවත් එහෙම මැදට එකක් ආවොත් අනිත් පැත්තට අනිවාර්යයෙන්ම Q1 වලට දෙකක් එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න වෙනවා. මැදට දෙකට බෙදලා එකතු කරලා ගන්න වුණොත් අනිත් ඒවට පූර්ණ සංඛ්‍යා දෙකක් එනවා. ඔත්තේ ඉරට්ටේ වෙන්නේ එහෙමයි. ඉරට්ටේ ආවොත් අනිවාර්යයෙන්ම Q3 වලට පූර්ණ සංඛ්‍යා එනවා. සර් ඒක චුට්ටක් ආයේ කියන්න හදලි කරන්නකෝ. නෑ සර් මට 29 ආපු හැටි තේරුණෙත් නෑ. 29 ආ රයිට් හරි අර දෙකින් දෙකට දැන් අපි කියනවා ඒ සංඛ්‍යා රටාව ගන්නකො ටීචර් 23 28 31 40 44 46 53 60 65 70 ඔන්න ඔය සංඛ්‍යා රටාව ගන්නකො ආයේ ටීචර් ලියා ගන්න අනිත් අය නම් ලියා ගන්න එපා මේක 23 28 දිගට ලියාගෙන යන්න රූලේ 31 40 44 46 53 60 65 70 මේක ටීචර් කොලේක නියම දුර වලින් නමලා ඔයා හිතන්න කොලේ සෙන්ටිමීටරේ සෙන්ටිමීටරේ කොටු තියෙනවා මේ කොලේ හතුරෙන් කපනවා සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල කොටු වල තමයි ඔයා ඔය අංක ටික ලියන්නේ අංක කීයක් තියෙනවද 1 2 3 4 5 6 7 8 9 10 මේක හරියටම ඔයා දෙකට මැද්දෙන් නමනවා කොලේ කොතනින්ද නැමෙන්නේ මට කියන්නකො දෙපැත්තේ ඉඳන් දෙක දෙක අඩු කරගෙන එන්න 23ට 70 ආරින්න 28ට 65 ආරින්න 31ට 60 ආරින්න 44ට මේ sorry 40ට 53 ආරින්න ඊට පස්සේ මේක හරියටම කොලේ කොතනින්ද නැමිලා තියෙන්නේ 44යි 46යි අතරින් නෙමෙයිද දැන් මේක ඉරට්ටේ සංඛ්‍යාවක් සංඛ්‍යා ගාන එකතු කරලා බලන්නකෝ 1 2 3 4 5 6 7 8 9 10 10 කියන්නේ ඉරට්ටේ ඉරට්ටේ ගානක් ආවොත් මැදට Q2 කියන තැනට සංඛ්‍යා දෙකක් එනවා එහෙනම් ඔයා කරන්න 44 46 එකතු කරන්න එකතු කරලා දෙකෙන් බෙදන්න එතකොට ඔන්න මැද අගේට ඔයතනින් 44 46 හරහට ඉරක් ගහගන්න එතන ඉඳලා ඔයා ඉදිරියට තියනවා 28 මේ 44 40 31 28 23 ඒ ටිකේ මැදාගේ හොයන්න. එතන ඉලක්කම් තියනවා 23ට මේ පැත්තෙන් 44 ආරින්න. 28ට 40 ආරින්න 31 කියන එක ඔන්න තනි වෙනවා. එතකොට 31 කියන එකේ තමයි Q1 කියන්නේ. එහා පැත්තත් ඒ විදිහටම හදන්න. 46ට එහා පැත්ත දෙපැත්තෙන් අඩු කරගෙන යන්න 46ට 70 වරින්ද 53ට 65 60 කියන එකේනා තනි වෙනවා ඒ තනි වෙන එකේනා ගන්න එතන එතකොට Q3 කියන්නේ 60 එහෙනම් අපේ ටීචර් දන්නවා දැන් පරාසය හොයන්න Q3 වලින් Q1 අඩු කරන්න 60ෙන් 31ක් අඩු කරන්න
ඔයාට තේරුන්නේ නැති 29 එනවා තේරුණා සර් ජනක සර් මේ ඉරට්ටේ ඔව් අපේ සර් සර් මේ මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා ඒ තමයි මම ඔක සර්ගෙන් අහුවා මේ කියන්නේ ලෙක්චර් එකේදී මේ අපි තමයි සර් ඔන්න ඉලක්කක් 9ක් තියනවා කියලා දත්ත 9ක් තියනවා කියලා ඔව් එතකොට සර් අර මැද එක්කෙනා අයින් කරාම මේ පැත්තේ 4යි අනිත් පැත්තේ 4යි නේ ඉතුරු වෙන්නේ ඔව් එතකොට සර් අර ඒ 4 දෙනාගෙන් මැද්ද දෙන්න අරගෙන එකතු කරලා දෙකෙන් බෙදන එකනේ අපි සාමාන්‍යයෙන් කරන්නේ Q1 හොයන්න ඔව් එතකොට සර් කිව්වා ඕකට එහෙම කරන්නේ නැතුව අර මැද්ද එක්කෙනා ඉන්නවනේ ඔව් මැද්ද එක්කෙනාව දෙපැත්තරම දාගන්න කිව්වා ඒ කියන්නේ වම් පැත්තේ දැන් Q1 හොයනකොට මැද්ද එක්කෙනාවත් අරගෙන 5 දෙනෙක් කරගෙන Q1 හොයන්න කිව්වා එහෙමත් පුළුවන් ආයි ඔව් Q3 හොයද්දි මේ අර මැද්ද එක්කෙනාවත් අරගෙන ආයි 5 දෙනෙක් කරගෙන දකුණු පැත්තේ කොට එතකොට ඒ මැද්ද එක්කෙනාව ගන්න කිව්වා එහෙම තමයි සර් කිව්වේ සාමාන්‍යයෙන් අර අපි හොයන්නේ අර බෙදලානේ අර විදියට අරගෙන ඉතින් අපේ ටීචර්ලා දැන් මේ අපේ ටීචර්ස්ලා දන්නවා ඕක මැදයන්ට මම දැන් කියලා දුන්නා එයාලා දන්නවා මැද මම හිතේ නෑ මැද ආ සර් ඒ කියන්නේ මම හිතේ නෑ දෙපැත්තට මේක පොදුවේ ගන්න කියලා කිව්වා. අපි තීචලා දන්නවද? පොඩි ආම්දලෝ දන්නවද? ඔව් එහෙනම් අවුල නැහැ. හරි හරි සර්. හරි ඔන්න අපි measures of dispersion ලකුණු වල විසිරීම පිළිබඳ මිනුම් ගැනත් අවබෝධයක් දැන් තියෙනවා අපිට මෙහෙම කියලා හරියන්නේ මධ්‍යන්නේ ඉඳලා දෙපැත්තට දත්ත කොච්චරක් විසිරලා තියෙනවද කියලා හොයන්න ඊට පස්සේ මේ මේ ගණිතඥෝ මේක හරියන්නේ නැහැ මේකේ දැන් මේක සාර්ථක නැහැ මොකද අර අර පරාසයේ තව චුට්ටක් තියෙනවනේ 29ක් තුලනේ මේක ඩීවියේට් වෙලා තියෙන්නේ මේ 29ත් හරියට විග්‍රහ කරන්න ඕන කියලා සම්මත අපගමනය කියලා දෙයක් ඉදිරිපත් කරනවා SD standard deviation එමත් නැත්නම් capital S capital D simple S simple D එමත් නැත්නම් අපේ චින්තක සර්ට අනුව simple S capital S එතකොට ඒකෙන් බැලුවේ මධ්‍යන්නේ අපි අර Q2 කියලා අයින් කරේ හොයුවේ නැති එක Q2 වල ඉඳලා දෙපැත්තට දත්ත කොච්චර ප්‍රමාණයක විසිරලා තියනවද කියලා ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් කියලා කොච්චරක් තුල දත්ත විසිරලා තියනවද කියලා ඔන්න හොයන්න පටන් ගත්තා. එහෙනම් සම්මත අපගමනය කියන්නේ ලකුණු සමූහයක මධ්‍යන්නේ මැදාගේ ඉඳලා එක එක ලකුණට අපගමනය වෙන ප්‍රමාණය අසුරෙන් සකස් කරන මිනුමක්. එක එක ලකුණට බලනවා කොච්චරක් අපගමනේ වෙලාද කොච්චරක් අපගමනේ වෙලාද අන්න ඒවා ටික එකතු කරලා හදන මිනුමකට ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් නැත්නම් සම්මත අපගමනේ කියලා කියනවා මේකට සූත්‍රයක් තියෙනවා SD සමානයි එහෙම නැත්නම් S මට ගොඩාක් දුරට මේ S එක SD කියලා කියවේ මොකද ඕපන් යුනිවර්සිටි එකේ මට ඒ කෝස් එකේ මතක SD කියන එක SD සමානයි වර්ගමූල යට වර්ගමූලයේ මේ සේරටම වර්ගමූලයේ අදාළයි මූල යට summation of x ඍණ x bar x කියන්නේ පද ගණන x bar කියන්නේ x bar මධ්‍යස්ථයේද මධ්‍යන්නේද x bar මධ්‍යන්නේ මධ්‍යන්නේය එහෙනම් පද ගාන x x වලින් මධ්‍යන්නේ අඩු කරලා මුළු ප්‍රමාණයෙන් මධ්‍යන්නේ අඩු කරලා ඒකේ වර්ගය එකතුවේ වර්ගයේ ඒ සමේෂන් එළිය තියෙනවනේ එකතුවේ වර්ගයේ බෙදන්න පද ගන්න තේරුන්නේ රයිට් කමන්නේ එහෙම සමීකරණයක් එහෙම සමීකරණයක් තියෙනවා කියලා හිතා ගන්නකො සමීකරණයක් තියෙනවා මේක හොයන්න එතකොට මේ යගේ ගණනය කරන සෑම ලකුණක්ම මධ්‍යන්නේ අපගමනය වන ප්‍රමාණය වර්ග කරලා ඔන්න ඔක ඔළුවට දා ගන්නකො
මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියන අගය ගණන් හදන්නේ හැම ලකුණකම මධ්‍යන්නේ මැද තියෙන එකට යා දක්වන සම්බන්ධය කොච්චර දුරට අපගමණය වෙනවද කොච්චරක් වෙනස තියෙනවද ඒක වර්ග කරනවා වෙනස වර්ග කරනවා වර්ග කරලා ඒකේ එකතුව හොයලා සාමාන්‍ය ගණනය කරනවා එහෙම කරලා ඒකේ වර්ගමූලය හොයනවා තේරෙන්නේ නැහැ අපිට ගණන් වලින් මේක තේරෙනවා ඒත් බය වෙන්න එපා රයිට් අපි බලමු සංවිධානයේ නොකල ලකුණක සම්මතක අපගමනයේ සෙවීම මේක මම දැන් ඔහොම තේරෙන්නේ නැති වුණාට කමන්නේ මම අවසානයේ මේක ආය හොඳට තේරුම් කරලා දෙනවා දැන් ඔහොම එකක් මේ මිනිහා කිව්වා කියලා මතක තියාගන්නකෝ ඒත් ඒක ලියා ගන්නකෝ සංඛ්‍යා රටාව 8 මේ සංවිධානයේ නොකල දත්ත සමූහයක 8 10 12 11 10 13 2 ආයි චුට්ටක් කියන්න පුළුවන්ද මම ආය කියනවා වැඩි එකේ ඉඳ මේ මේ එහා කෙලවරේ ඉඳලා අවසන් කරපු තැන ඉඳන් මුලට කියනවා 2 13 10 15 12 10 8 මට ටීචර්ලා මේකේ මධ්‍යන්‍ය හොයලා දෙන්න. ඔය සම්මේ සාමාන්‍ය අපි කලින්ම දවසක කරපු දෙයක්. මධ්‍යන්‍ය කොහොමද හොයන්නේ? මධ්‍යන්‍ය අපි හාමුදුරුවෝ මධ්‍යන්‍ය කොහොමද හොයන්නේ? පදගානෙන් බෙදනවා. ආ බෙදන්න. 13යි 2 15යි 15යි 30යි 10යි 40යි 50යි 52යි 62යි 8යි 70යි 70 7ෙන් බෙදපුවම 10යි හරි කීයද ආවේ 10යි මධ්‍යන්නේ ආව 10යි රයිට් මධ්‍යන්නේ 10 ආවා හරි අපි දැන් මේක ලියාගන්න x value එක පල්ලහැට වගුවක් විදියට x එක ඔය දුන්නු ඉලක්කන් ටික පහලට දාගන්න x value එක මොකද අපේ සමීකරණේ තියෙන්නේ සමීකරණය summation of x ඍණ x බා වල වර්ගය බෙදන්න ඕන පද ගන්න. අපි දැන් මේක x ඍණ x බා හොයන්න යන්නේ වගුවේ. x value එක තියෙනවා අපි x ඍණ x බා එක හොයනවා. x ඍණ x බා. මේක කොහොමද හොයන්නේ? ඒක සර් එතකොට පැහැදිලි නෑ මේ ඇදෙනවා මොකද්ද ටීචර් සර් මේ සර් දැන් මේ දත්ත ටික මොන ආරෝහණද ඔයා දත්ත ටික තියෙන විදිහටම ලියවගෙන යන්නේ අයියෝ වැඩන්නේ මධ්‍යන්නේ හොයන්න එහෙම වැඩන්නේ මධ්‍යස්තය හොයන්න නම් අනිවාර්යෙන්ම ඕක කරන්න ඕන x ඍණ x බා x x බා නෙමේ x ඍණ x minus x බා කොහොමද හොයන්නේ ඔන්න හොඳට අහගන්න අපි දැන් මධ්‍යන්නේ කියන එකට මේ මධ්‍යන්නේ වෙනුවට මට මේක මේ සමීකරණයක් දෙන්නකො මොකද්ද සංකේතයක් දෙන්නකො මධ්‍යන්නේට 10 කිහෙල් මල ඒකට දෙමු x බා s කියලා අනේ සොරිය මට x ඍණ x බා හොයලා දෙන්න කොහමද හොයන්නේ
අටට x ඍණ x බා හොයන්න x ඉන්නවා අපි ළඟ x බා කියන එක අපි හොයලා තියෙනවා 10යි කියලා මට x ඍණ x බා x වලින් x බා අඩු කරන්න ඍණ 2 2 ඍණ 2 0 2 5 0 0 මොන දෙකද ඍණ 2 ඍණ 2 ඉතින් 2 බිංදුව 2 5 බිංදුව 3 8 අන්න අර 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 මොකද්ද වචනේ ඕන් අපිට ඕන වෙනවා 8 ඍණ 10 8න් 10ක් ගියාම ඍණ 2යි 10න් 10ක් ගියාම බිංදුව s බා කියන්නේ මධ්‍යන්නේ 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 අපි හෙව්වනේ 77 හතෙන් බෙදලා මධ්‍යන්නේ හොයග හොයාගෙන ඉන්නවනේ කල්ලින් ඒ ජී x බා කියන්නේ මධ්‍යන්නේ x බා කියන්නේ මධ්‍යන්නේ එතකොට ඒ ටික බාන්න x බා තීරුව හොයන් ඊළඟට ඊළඟ තීරුව ගන්න x ඍණ x බා වල වර්ගය x ඍණ x බා වරහන් වලින් පිට වර්ගය දාගන්න ඒකත් හදන්න පුළුවන් නේ ඍණ 2 වැඩි කිරීම ඍණ 2 කීයද අන්න අපේ ඍණයි ඍණයි වැඩි කරන්න ඊය උගන්නපු සූත්‍රය ඕන වෙනවා. දාන. x ඍණ x බා හොයන්න x ඍණ x බා වල වර්ගය හොයන්න. ඊට පස්සේ අපිට සමීකරණයට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. හරි සරලයි. එක ෂෙයා කරන්න පාද සර්. එපා නේද ටීචර් දැන් මම එපා. තව විනාඩි දෙකක් විතර ඉඳලා ටීචර් සෙයා කරන්න. නැත්තම් ඕක හදන්න. x x ඍණ x බා වගුව හරිද? ආපු උත්තර ටික කියන්න අපේ හාමුදුරුවෝ මට පුළුවන් නම් කොළඹ හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ මට කියන්නකෝ. x ඍණ x බා. තාමනේ සර් හර්මින් බවත් දිනවා. එච්ච අනී ඕක මොනවද හදන්නේ? 15න් 10ක් අඩු කරන්න ඕනද? කැල්කියුලේටර් 10න් 10ක් අඩු කරන්න ඕනද 13න් 10ක් අඩු කරන්න ඕනද සර් මේ 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 පාචි නිකුත් අපේ මේ මේ මේක 10න් නරු කරන්න තියෙන අපේ හබරන පොඩි හාමුදුරුවනේ අඩු කිරීම 10 0යි පොඩි හාමුදුරුවනේ ඔව් සර් ඉන්නවා අපේ හාමුදුරුවෝ මේවා ගැටලුවක් නෑ තේරෙනව නේද නෑ සෝ අනේ එහෙම කරගන්න එපා හමුදුරනේ මේ පහේ පන්තියට උගන්වන විදියට යන්න. අහගෙන ඉන්නේ හොඳයි සර් ජෝක් නේ සෝ මොනද මං අහගෙන ඉන්නේ ඔක්කොම ලියා ගන්නවා හදනවා. මට මගේ ගමන හිමින් මට අර ස්පීඩ් නෑ මට ස්පීඩ් මත මගේ හිමින් තමයි හදලා පුරුදු වෙන්නේ. මට මම වේගෙ වැඩිද? නෑ නෑ ඔය යන ගාන හොඳයි. හා මට එක බාන ඔළුවට දාගන්න එක අභාවයෙන් මං ඉඳලා සටහන් දාගෙන රෙකෝඩින් එක දාගෙන කරගෙන යනවා. හරි x ඍණ x බා හොයන්න අපි දැන් x බා කියන එක මධ්‍යන්නේ හෙව්වා අපේ තියෙන සංඛ්‍යා ටික එකතු කරලා ඒක බෙදුවා සංඛ්‍යා ගන්න. එතකොට අපි ආවා මධ්‍යන්‍ය කීයද කියලා ආවා 10යි. මේ මධ්‍යන්‍ය කියන අගේ තමයි x බා කියලා අපි ගන්න. එතකොට x කියන එක අපි දීලා තිනවා 8 10 ඒ දීලා තියෙන සංඛ්‍යා තමයි x කියන්නේ. එතකොට මාධ්‍යන්‍ය දීලා තියෙනවා x අගේ තියෙනවා නම් x අගේ මාධ්‍යන්‍ය අගේ අඩු කරලා එතන දානවා 8 ඍණ 10 ඍණ 2යි ටීචර් ෂෙයා කරන්න දැන් 10 ඍණ 10 බිංදුවයි 12 ඍණ 10 ධන 2යි 15 ඍණ 10 ධන 5යි 10 ඍණ 10 බිංදුවයි 13 ඍණ 10 ධන 3යි 2 ඍණ 10 ඍණ 8යි දැන් මං කිව්වා ටීචර්ලාට අනිත් වගුවත් හදන්න කියලා අනිත් පැත්ත වගුවේ ඊළඟ පේළිය x ඍණ x බා වර්ගය. ඔන්න අපේ ටීචර් දැන් මේක ෂෙයා කරලා තියෙනවා. මේක මෙහෙම යන්න එපා අපේ හාමුදුරුවනේ දැන් ටීචර් ගණන් වලට දක්ෂ කෙනෙක්. එයා හදලා තියෙනවා මේ කෙලින්ම 4යි. අපේ හාමුදුරුවෝ එහෙම ගන්න යන්න එපා. අපේ හාමුදුරුවෝ ලියා ගන්න ඍණ 2නේ උත්තරේ. ඍණ 2 වැඩි කිරීම ඍණ 2. ඍණ 2 වටේ වරහන් දාගන්න. වරහන් දැම්මා ඍණ 2 දැම්මා වරහන් වැහුවා වැඩි කිරීමේ ලකුණ දැම්මා ආය වරහන් දැම්මා ඍණ 2 දැම්මා වරහන් වැහුවා ඍණයි ඍණයි වැඩි කරනකොට අපි ඊයේ කතා කරලා දුන්න විදිහට අපේ ආම්බුලන්ට දැන් මතකයි ධන 4යි ධන වෙනවා අන්න ටීචර් අන්න අපේ ටීචර්ට ඒක ඇවිල්ලා තියෙනවා ධන 4
ඍණ 2ේ වර්ගය. ඍණ 2 ඍණ 2ෙන් වැඩි කරා. බිඳුව බිඳුවෙන් වැඩි කරා. 2 2ෙන් වැඩි කරා. 5ේ වර්ගය. බිඳුවේ වර්ගය. තුනේ වර්ගය. 3 3ෙන් වැඩි කරා. දැන් ඒ ටික එකතු කරා. ඒ එන ඉලක්කන් ටික එකතු කරා. අටේ වර්ගය අට වරක් ඍණ අටේ වර්ගය අන්න එතන ඍණ අට වැඩි කිරීම ඍණ අට මේ කොහොම වුණත් මේවා ධනා ගයන් එන්නේ ඍණා ගයන් ආවට බය වෙන්න එපා මේක ධන වෙලා එන්නේ ඍණ ඍණ වැඩි වෙනකොට ධන වෙනවා හරි ටීචර් එක මේ එතකොට එනවා කීයක්ද ඔය ටික එකතු කරපුවාම 64 ධන 9 ධන බිඳුව ධන 25 ධන අතර ධන බිඳුව ධන අතර 106ක් එන්න ඕන. සමේෂන් ඔෆ් ද x ඍණ 1 වල වර්ගය. සර් අර අර දාපු වගුව අපහු චුට්ටක් දාමුකෝ සර්. අපි වගුව ටික දිස්තේරුණා. හරි. අයින් කරා විතරයි. දැන් අපි හාමුදුරන්ට ආවනේ ඕනේ නැහැ වගුව වැඩක් නැහැ අපේ හාමුදුරු. මෙතන ආවනේ x ඍණ 1 බා එකට ඍණ 2 ආවනේ. ඔව්. ඊට පස්සේ ඒකේ වර්ගය. ඔව් සර්. ඍණ 2 කැල්කියුලේටරේ ගන්න ඍණ 2 වර්ග කරන්න. වර්ග මාකික ගහලාද කොහෙද ඍණ 2 ගහන්නේ? ඒ කැල්කියුලේටරේ වර්ග කරනකොට පරිස්සම් වෙන්න. එහෙම නැත්නම් ඒ සංඛ්‍යාවම වැඩි කිරීම ඒ සංඛ්‍යාවම ගන්න. වර්ග කිරීම ගහලා ඉන්න ඕනේ සර්. ආ වර්ග වර්ග මාකික ගහලා තමයි ඒ අදාළ සංඛ්‍යාව ඍණ 2ද ධන 2ද දෙන්න ඕන. එහෙම නැත්නම් ඍණ 2 වැඩි කිරීමේ ලකුණ ඍණ 2 සමානයි ගහන්න උත්තරේ ධන 4 එනවා. එතකොට සර් දැන් මේකේ මේ දැන් උඩ අපේපා මුකුත් අහන්න එපා අපේ හම්දුරු. ඔය සමී මේ ඔය වගුවේ උඩ බලන්නකො උඩ මාත්‍රිකා එක පැත්තක තියෙනවා උඩ ඕන් x තියෙනවා. හොඳට ඒ ටික විතරක් බලන්නකො ඊළඟ එකට මොකද වෙලා ආන් ඒක මාරු කෙරුව. අපේ ටීචර් මට ඕන ඔයක. ටීචර් මට වගුව දෙන්නකො. කරන්ට් එක ගියාද මන්දා අනේ හරි 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 රයිට් හරි තෑන්ක් යූ ටීචර් මේ එතකොට අපේ හැමදෙර උඩ විතරක් බලන්න කොහොම ඉස්සලාම තියනවා x කියන එක ඊළඟට ඒ x කියන එක අඩු කිරීම x උඩින් ඉරක් කියන එක x බා කියන එක අපි දන්නවා ඒක අපි හොයාගත්තානේ 10 කියලා මේ කියන්නේ මේ මධ්‍යන්නේ කියලා අපි දන්නවනේ අපේ හැමදෙරනේ එහෙනම් x වැලියු එකෙන් මේ මධ්‍යන්නේ අඩු කරලා නේනම් මේ තියෙන්නේ ඊළඟ එක බලන්නකෝ x value එකෙන් ඒක අඩු කරලා එන උත්තරේ උඩින් වර්ග කරලා අර එලියන් දෙක දාලා තියෙන්නේ උඩින් ඒ කියන්නේ ඒක වැඩි කිරීම ඒ වාගේ තව එකක් ඍණ 2 වැඩි කිරීම ඍණ 2 ආන් ධන 4යි බිඳුවේ වර්ගය බිඳුවයි 2ේ වර්ගය 4යි 5ේ වර්ගය 25යි බිඳුවේ වර්ගය බිඳුවයි 3ේ වර්ගය 9යි ඍණ 8ේ වර්ගය ධන 64යි ඒ ටික එකතු කරනවා යට. එකතු කරනකොට බලන්නකෝ අන්න අර කාක්කා වගේ වවුලා වගේ එකක් එන්නේ. දැක්කද? x ඍණ x බා වල වර්ගයේ එළියෙන් සමේෂන් කියන්නේ මේ සියලු එකතුව කියන එක තමයි මේ අර m අකුර හරහට ලියලා තියෙන එකෙන් කියන්නේ. සමේෂන් එක. එකතුව. එතකොට ඒ ටික පල්ල 60 එකතු කරපම 106ක් එනවා. දැන් අපිට තියෙන්නේ මම අර අමතක කරන්න කියපු සමීකරණයට මේවා ටික ආදේශ කරන්න. මොකද්ද සමීකරණේ SD සමානයි standard deviation සමානයි වර්ගමූල ඔය ආපු එකතුව x ඍණ x බා වල වර්ගයේ එකතුව බෙදන්න පද ගානේ n එකේ n කියන්නේ කීයද 1 2 3 4 5 7යි n කියන්නේ 7යි ඒකේ වර්ගමූලය 106 7ෙන් බෙදලා ඒකේ වර්ගමූලය හොයන්න 106 7ෙන් බෙදපුවාම 106 බෙදීම 7 15.1ක් විතර 15.14 3.89
ඒක වර්ගමූලයේ හොයන්න. සර් ෆෝන් එකෙන් වර්ගමූලය ගන්න බැහැ නේද? කොහොමද? අපේ රුපියල් 1500 ෆෝන් එකේ තියෙන වගේ මොන වර්ගද? වර්ගමූලය ගන්න බැහැ කි. ඊට පස්සේ ගහන්න ඕන 15.14 15.14 සමානයි නැ එන්නේ ඕන්නේ සංඛ්‍යාව ගහලා කැල්කියුලේටරේ නම් සංඛ්‍යාව ගහලා ඒකේ වර්ගමූල ලකුණ ඔබන්න. එතකොට උත්තරේ නිකම්ම එනවා. අපේ හාමුදුරුවනේ සංඛ්‍යාව ගැහුවා වර්ගමූල ලකුණ ඔබන්න. එතකොට ෆෝන් වල කොහොමද කියන්නේ? කොහොමද හොයන්නේ මන් දන්නේ නැහැ. කියන්නකෝ මට. ෆෝන් එකේ හොයන්නේ අර කියපු විදිහට වර්ගමූල ලකුණ මුලින්ම ගහලා ඊට පස්සේ මේකේ වර්ගමූල ලකුණක් නැහැනේ. මේකේ තියෙන එකතු කිරීම, වැඩි කිරීම, බෙදීම, අඩු කිරීම විතරයි. තියෙන ඒවා තියෙනවා සර්. සමහර ඒවා පුළුවන්. ආ. ඒක. හරි සර්, හෙට කැල්කියුලේටර් එක ගේන්නම් සර්. මේ මේකේ වදින්නෙත් නෑ මගේ එකේ. මේකේ ඔප්ෂන් එක මාරු කරන්න පුළුවන් සර්. ඒකට එනවා සයින්ස්. එහෙම එකක් නම් අන්න එහෙම එකක් තියෙනවා ඩිජේ හොයා ගන්න බෑ ඒක. ඒක බාර් එකේ තියෙන්නේ. බාර් එකේ තියෙනවා. අනේ අපේ ටීචර්ලා උදව් කරන්න ස්වාමීන් වහන්සේලා. කොටු හැඩයක් ඇතුලේ සංකේත ටිකක් දාලා තියෙනවා මගේ කෙනා එහෙමයි තියෙන්නේ. අන්න ඒක ටච් කරාම එනවා. හෙට ගේන්නම් සර් කැල්කියුලේටර් එක. අපේ ආම්දුරු පන්සලේ නැද්ද සාමාන්‍ය පොඩි කැල්කියුලේටරයක් හොයාගන්න? හරි, ඔන්න ඔන්න අපේ ටීචර් හදලා ඩිස්ප්ලේ කරනවා. ඔන්න ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් සර්. මිරමල් ලියන්න සර්. මේ සර් යන බලාපොරොත්තු කියන්නේ සර් අර මැද පේළිය තියෙනවානේ සර්, අර නෙක්ස් බා කියලා ගත්තා. ඔව් එසා ගැන්ටි අපි එකතු කරන්න කියමුද මේකට කාට හරි. හරි 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 එරණා නේද කියන්නද? ඔව් මල්ලි කියන්න. මේ ඒක හරි ඈ. මේ මම මේ ඊළඟට යන්න ගියා දියර. හරි, අපේ ටීචර්ලා දැන් මැද තියෙන අර අගයන් ටික x වින x බා වල අගයන් ටික එකතු කරලා බලන්නකෝ. ඍණ දෙක එකතු කිරීම කීකේ තියෙන්නේ? මොකක්ද ඉන්නේ? මොකද්ද ඉන්නේ බලන්න. බිඳුවයි. සංඛ්‍යාවක් නේ බිඳුවයි. බිඳුවයි සර්.
බිඳුව තමයි සර් ඉන්නේ 3යි 5යි 8යි 2යි 10යි දැන් පෙතත් 10යි දැන් 10යි ඉරින 10යි ඔව් සර් බිඳුව එහෙනම් ඕක මතක තියාගන්න කොහොම හරිද කොහොම බිඳුව බිඳුව ආවා කියලා මතක තියාගන්න ඒ ඒ ඇති නේද දිමිර මල්ලි ඊළඟ එකෙන් එක්ස්ප්ලেইন කරමු නේද ඔය එකවත් නැ බලමු කියලා දෙමුද දිමිර මල්ලි කියලා දෙන්න ඔයාම කියලා දෙන්න කමන්නේ ඒ කියන්නේ අපි අර වර්ග කරපු හේතුව තමයි ඔය ඔතන අපිට මේ ආවේ දැන් ඔය නිකම් අපි මේ අර ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක ගන්න කියලා එක්ස්ක්‍රීනෙක්ස් පාරගෙන උත්තරේ ගත්තොත් බිඳුව නෙන් බිඳුව එන්න පුළුවන්. සමහරවිට එන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩක් දුරට බිඳුවයි. බිඳුව එන්න පුළුවන්. ඔව්. ඒ නිසා ඒ අර ධන ඍණ එක වළක්ව ගන්න තමයි අපි අර වර්ග කරන්නේ. අපි ඒ යගේ වර්ග කරන්න. ඔව්. ඊට පස්සේ ආයෙත් ඩිවියෂන් නොලදී මේ සම්මත අපගමනයේ සෙවීමේදී මේක එක්ස්ක්‍රීනෙක්ස් බෞලින් අරගෙන හදන්න පුළුවන්. එහෙම හදනකොට 75% විතර බිඳුව එනවා. බින්දුවවත් අපිට එතනින් එහාට ගණිතේ ගෙනියන්න බෑ ගණන. ඒ හින්දා අපි ඒක වර්ග කරනවා. ඒ මොකද ඍණා ගියන්න ආපුවම වර්ග කරපුවම ධනපැත්තට යනවා. ධනපැත්තට ගත්තම පස්සේ අපිට ගාණට ඒක ගන්න පුළුවන්. එතකොට ඒ හින්දා තමයි අපි මෙතන x ඍණ x බාර් එක වර්ග කරලා ගන්නේ නැතුව වෙන හේතුවක් හින්දා මේක වර්ග කරන්න වෙන කිසිම හේතුවක් නැහැ. වර්ග කරලා අතන මූලයෙන් ඒක අයින් කරලා දාමු. මම මේ අහන්න හිතන් හිටියේ ඇයි වර්ග කරන්නේ කියලා. මම හදන්න හිටියා. कुतूहल गणम पाड़ अति करो जीवित गणम ट्राई कर ला මම ගණන් වලට දක්ෂයෙක් නෙමෙයි අපේ තිමිර මල්ලිලා අර ටීචර්ලා වගේ මම දක්ෂයෙක් නෙමෙයි ප්‍රමාණික මේක ඉංග්‍රීසි මීඩියම් කරලා තියෙන්නේ මට මේ වෙලාවේ අන්දෝ අන්ද සුරපතියක් තේරුන්නේ නැහැ දැන් තමයි තේරෙන්නේ මට කොහොම පාස් වුණාද දන්නේ නැහැ මේ ඊට පස්සේ අපි තව ගාණක් හදනවා මේක පොඩ්ඩක් හුරු වෙමු තව ගාණකින් අපි හුරු වෙනවා मध्यने තුනයි දශම අටයි නමයක ඩිවියෂන් එකක් තියෙනවා ඊළඟට එයාගේ ඉඳන් අරයට කොච්චරද එයාගේ ඉඳන් ඔන්න ඕක තමයි ඔය 3.89 කියන්නේ 10 සිට ඊළඟ සංඛ්‍යාවට තියෙන වේරියේෂන් විවිධත්වය එහෙම නැත්නම් එතන තියෙන ගැප් එක කියලා හිතන්නකො අන්න ඒ වගේ දෙයක් දැන් කොහොමද මැද අරගෙන එක එක සංඛ්‍යාවට එතන ඉඳන් එක එක සංඛ්‍යාවට මේක හදලා තියෙනවා 10 ඉඳන් ඒකට කොච්චරද එතන ඉඳන් ඊළඟ එකට කොච්චරද කියලා අන්න සම්මතව අපගමනය කරගෙන යනවා සම්මතයකට අනුකූලව අපගමනය කරගෙන යනවා සම්මතය මොකද්ද මධ්‍යන්නේ කියන එක මධ්‍යන්නේ සම්මතයට අනුව මේ ලකුණු කොච්චරක් අපගමනය වෙලාද කියලා ඉදිරියට බලාගෙන යෑම සරලව කිව්වා රයිට් අපි මේ සංඛ්‍යා පෙළ මෙහෙම ලියා ගන්න එතකොට සර් ඒක ඒ ඔක්කොම එනකොට ඒක බිඳුව වෙන්නේ ඈ
संख्याव अड़कम संख्या अड़कर्लाकुरा बिंदु सपगमन क्या मध्यस्थे हो मेके बिंदु एक देख तुना हाथ दहाट एन का लिया गाना हाथ बिंदु इंदन दहाय दाखवा आया हंड दिया एक्स तमाय बिंदु इंदन दहाय दाखवा एक्स रीने एक्स बा हो यांडे एक्स रीने एक्स बा वर्ग करांडे स्टैंडर्ड डिविएशन ने करां की ये दगिला किया सरल क्रम एक पड़ी समीकरण मटना मतक मेतन अदाल किसी अदाल नमुतर अने टीचर पुलवाना एक एक्सप्लेन मटा मातक नया एक मंदन ने समीकरण या के आटे दहाया गत्ता हम ईलांगे के नामे आई उधे एकाई दहाया नंगे आता ही उधे देखा ही दहाया नंगे हाता ही तूना ही दहाया हाया ही हातरा ही दहाया अगर तब बाहा है ना तो बटे दहाया ही इस्ताय दिया ही हातरे ही पन है पनास पाहा है एम से गत्ते ऐसा वोटे टीचर की व्यापारी पाहा है पनास पाहा है नहीं तो सर पनास पाहा है सर पनास पाहा है तीनों सर त्रिकोण संख्या पटं दहाट एक दहावे त्रिकोण संख्या सामान संकीर्ण गण सीएटन दाहा अभी तो दम इतने इन्हें पनास पाया है Thank you.
මට කියන්න x රින x බා වල අගේ ටික පල්ලහැට කියාගෙන යන්න ආපු කෙනෙක් දින පහ දින හතර දින තුන දින දෙක දින එක බිඳුව එක දෙක තුන හතර පහ මෙතන අපි මේ කීයද ආවේ මේ පායක කීයද ආවේ ටීචර් පහයි සර් හා 50 කීයද ආවේ 55 වර්ග කරපුවාම කීයද ආවේ එකතුව කවුරු හරි ඩිස්ප්ලේ කරන්න පුළුවන්ද 110 කසිය දහයක් කවස අන්තිම උත්තරත් එක්ක ඩිස්ප්ලේ කරන්න එපාද ඉස් එකත් එක්ක කරන්න කරන්න දැන් හරි 110 බෙදීම පද ගාන කීයද 11 11 11 11 11 න් බෙදලා ඒකේ වර්ගය හොයන්න වර්ග කරගන්න අපේ අම්මට මම කියන්න ඕනේ ඔව් 110 11 න් බෙදුවාම එන්නේ සර් 11යිද මොකද මට මතක හරියට 10යි දහය වර්ග කියලා කියන්නේ තුනයි දශම එකද දහය වර්ගෙ ඉන්න බලන්න තුනයි දශම එකයි හයයි සයි හයයි වර්ගමූලය තුනයි දශම එකයි හයයි තුනයි දශම එකයි හයයි ඈ ටික දහය වර්ග ගන්න කොහොමද සර් මං තිස්සල ගන්නේ 15.14 එතනට වෙනකම් පුළුවන් ඉන්පස්සේ සර් ගන්න බැහැ අලවයි දශම 1.4 කැල්කියුලේටරේ ගහලා වර්ගමූල ලකුණ ඔබන්න ඔටෝමැටිකලි එනවා. හදන්න දෙයක් නැහැ එයා දෙනවා උත්තරේ. 10 ගහලා වර්ගමූල මාක් එක ඔබන්න. සර් එතකොට අපි ඔය 10 වර්ගමූලය කියලා දාලා උත්තරෙන් ඉතුරු එක නැතු සුළු කරන්න නැතුව තිබ්බොත් මේ අපි හාමුදුරුවනේ සාමාන්‍ය කතාවක් මම අහනවා චින්තකතට බැරි වෙලාවත් පේපර් එකට 1 ඉඳන් 10ට එකතු කරන් අපිට දෙන්න හිතෙයිද කියන්න බෑස ආව නම් හර විට දන්නේ තාම නෑ මම මේ මුකුත් දන්නේ නෑ මම මේක මේ හිතලා දුන්නේ ඈ ඒ කියන්නේ මගෙන් හැමතිස්සෙම ටීචර්ලා අහනවනේ මේ එක කියාය කියන්න සර් ආය කියන්න කියලා මේක මම 14ක් කියන්න එපා ඒ හින්දා මම කිව්වේ බින්දුවේ ඉඳන් ගන්න 10යි ඔක આવොත් එහෙම මම මෙලෝ හතරක් ගන්න ඔන්න මම නොදැනගෙන ඔන්න කල්ලතෝ කියලා තින්නේ ඔන්න කල්ලතෝ කියලා තින්නේ මේකේ පැටර්න් එක නිකන් මට හිතුණා මේක දෙන්න පුළුවන් මේ බලන්නකො සුපිරි ගානක්නේ අමාරු නෑනේ
සමාන ඉලක්කම් දෙපැත්තට වැඩිලා අතන බිඳුව හැදිලා මේක ලස්සනට එනවා මට නිකමට හිතෙනවා ඈ නිකමට හිතෙනවා වෙන්න වෙන්න පුළුවන් හරි පස්සට ආයි කියන්නේ මේ විදිහට ගානක් අපිට එන්න ඉඩ තියෙනවා එකේ ඉඳලා 10ට ඉලක්කම් දුන්නෝ ඉඳු අයින් කරලා එකේ සිට 10ට ඉලක්කම් වල එකතු වාරගෙන මේ විදිහට හදන්න ඉඩ එන්න ඉඩ තියෙනවා කොට බලන්න ඔන්න ඩීවියේට් වෙලා තියෙන ප්‍රමාණය මැද තන් සංඛ්‍යාවේ ඉඳලා ඈ ටීචර් ගේ සිග්නල් මදි දැන් කෞෂල් ළමින් හදාගත්ත කොලේ හැම වෙලම බෑග් එකේ දා ගන්නවා මට ඉතින් පේනවා බෑග් එකේ දා ගන්න දෙයක් නැහැ පටක් ගාලා හැදුවේ කි මොනවද දැන් ගණන්කාරයෝ ටික ඉන්නේ දැන් මොනවද සර්ලට උගන්වන්නයි ගිහිල්ලා තව චුට්ටක් මේක පරතරයට යන්න ඕන දැන් වෙලාව කීයද අප්පච්චි 45 වෙනකම් මේක තව චුට්ටක් පරතරයට කිමි දෙන්න ඕන තව චුට්ටක් තියෙනවා මට හිතෙනවා ඒකට යන්න අපේ ටීචර්ලා විරුද්ධ වෙයි දන්නේ මැදයන්නේ හොයන් නැතුව සම්මත අපගමනේ හොයන්න ක්‍රමයක් තියෙනවා මැදයන්නේ ගන්න අපි අර විදියට මැදයන්නේ සංඛ්‍යා ටික එකතු කරලා බෙදන්න කරදරයිනේ අපි එහෙම ගන්න නැතුව සම්මත අපගමනේ ගන්න අපි ඊළඟ දවසේ කරමු පවුනේ බබාලා හම්බෙන්න ටීචර්ස්ලා ඉන්නවා කරදරයිනේ